ඇත්තටම අන්‍ය භාෂාව යන කුමක්ද මේකද Fill him up. Let him overflow. Ibo shanda da la lo se daya. Iyo shanda ya. Glory, 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 glory. Dear glory, Lord, glory. My hair's standing up. You know what? That's that angel of the Lord. He only, it's what Jensen and I felt. When he comes, all your hair stands up. Mandele le boshi ki karama do de barama no sabosha. Isadani andedina morbina. Aboshe tota karibisa boshe funte le moshima shama handele na masumma to kont kot karikiz. Henabaka, rataka hasa, mandarabaka tara, rataraka seka, ratarabaka ta. Come on and pray in the spirit. Sekatarabaka, ratabaka shakata, mando oko sokota, ratarabaka ta. අයිබෝන් කියලා ඔබ ඉතාමත් ආදරෙන් අද දවසෙත් මේ කතිකාවතට ඔබ පිළිගන්නවා. ඔබ දන්නවා අපි ආරම්භ කරුවා යම් කතිකාවතකේ අන්‍ය භාෂාව සම්බන්ධව ඔබට පොරොන්දු වුණා දේවගැතිතුමා සමග නැවත අපි ඔබව හමු වෙන්නට එනවා කියලා. ඉතින් පසුගිය වීඩියෝ එකේ ඔබ දැක්වුවා අදහස් ගැන ඔබට ස්තුති කරනවා. විවිධාකාර අදහස් අපිට දකින්නට ලැබුණා. ඔබට පොරොන්දු වෙනවා අද දවසේ දේවගැතිතුමා අපි සමග ඉන්න ඔබට ස්ක්‍රීන් එකේ පේනවා වගේ. අද අපි කෙලින්ම ඔබේ කමෙන්ට්ස් වලට අපි එකින් එක අරගෙන අපි පිළිතුරු දුන්නේ නැති වුණත් අද සාකච්ඡාව තුළ ඔබ ඇසුවා වූ සෑම ප්‍රශ්න වලට පිළිතුරු අපි කියනවා කවර් කරන්නට යනවා. ඒවත් අපි අන්තර්ගත කරන්නට යනවා. ඉතින් ඔබට මම මතක් කරන්නම් දේවගැතුමාව අද සාකච්ඡාවට පිළිගන්නට පෙර ක්‍රියාපොතේ අපි සිදු වුණේ ඇත්තටම කුමක්ද, ඒ සන්දර්භය ගැන කතා කරුවා අන්‍ය භාෂාවට අදාළව. ඊට පස්සේ මේ ඇත්තටම අන්‍ය භාෂාව කියලා එදා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ සිදුවුනේ මොනවද කියලා අපි කතා කරුවා. ඉතාමත් පුළුල්ලු, ඉතාමත් දැනුම අපිට එකතු වෙන කතාවක් වුණා. ඊට පස්සේ තුන්වෙනුවට අපි කතා කරුවා මේ දැන් වර්තමානයේ තියෙනව අන්‍ය භාෂාව කියන එක. ඒ කියන්නේ ස්වර්ගීය භාෂාවක් නැත්නම් දූතයෝ කතා කරන භාෂාවක් කියලා මේ කියන එක ඇත්තටම නැත්තම් අපි කියන ජිබරිස් කියලා මොනවා හරි නන් දෙඩවීම කියලා දේවගැතිතුමා පාවිච්චි කරුවා. ඒක ඇත්තටම අන්‍ය භාෂාවද කියලා අපි කතා කරා. පස්සේ අපි පොඩි ප්‍රවේශයක් ලබා දුන්න මේ කොරන්ති පුතේ අමුතු දේවල් වෙනවා. අන්‍ය භාෂාව ගැනත් පාවිච්චිව කතා කරනවා. එතන මොකක්ද උනේ කියලා අද තව ටිකක් ගැඹුරට අපි කතා කරන්න යනවා. ඉතින් අසංගත කොස්සා දේවගැතිතුමා අපි සමග ඉන්නවා. ඔබතුමාව ඉතාමත් ආදරයෙන් නැවතත් පිළිගන්නවා වීටර් නාලිකාවට දේවගැතිතුමනි. බොහොමත්ම ස්තුති. ඉතින් අපි දන්නා එතුමා කාර්ය බහුල කාලයක සිටින්නේ මමත් එක පැත්තකින් කාර්ය බහුල කාලයක සිටින්නේ. නමුත් ඔබ දන්නවා එතුමා දේවගැතිතුමරේ කේ වගේම මේක වර්ෂ අවසාන කාලය. නමුත් මේ මාතෘකාවේ තියෙන වැදගත්කම නිසාම අපි තීරණය කරුවා ඉක්මනින් ඊළඟ වීඩියෝ එක කරන්න. ඉතින් දේවගැතිතුමාට ස්තුති කරනවා ඔබේ කාර්ය බහුල මේ කාලේ යම් කොටසක් මේ වෙනුවෙන් කැපකිරීම සම්බන්ධව. ඉතින් දේවගැතිතුමනි අද අපි මේ ප්‍රශ්නෙන් පටන් ගමු. මේක ඇත්තම මම කමෙන්ට් සෙක්ෂන් එකේ දැක්ක බොහෝ අය මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. මේ 1 කොරින්ති 14 5 අපි කියලා බැලුවොත් පාවුල්තුමා නිකන් මේ එන්කරේජ් කරනවා වගේ අනිත් අයට අන්‍ය භාෂාවෙන් කතා කරන්නට කියනවා කියලා එහෙම නිකන් දෙයක් පේනනවා. ගොඩක් අය අහලත් තිබුණා. එතකොට ඔබතුමා මේකත් එක්ක එකඟ වෙනවද? ඊළඟ මේ ප්‍රශ්නෙට මේන ඊළඟ කොටස තමයි අපිට පුළුවන් ද කියන්නට හැමෝම අන්‍ය භාෂාවෙන් අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි කියලා. ඔබ කොහොමද දේව ධර්මානුකූලව මේ දිහා බලන්නේ? හොඳයි, ප්‍රතිඋත්තර වේදියා මගේ මිත්‍ර රමේෂ් සහෝදරයා බොහොම ස්තුතියි නැවතත් මාව ආර්දනා කිරීම ගැන. ගියවතාවේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරා අන්‍ය භාෂාව නැත්නම් අන් භාෂාව කියලා කියන්නේ ඒකට බයිබලයේ පාවිච්චි කර තියෙන හැම වචනයක්ම පොළවේ එකල පැවති අන් ජාතීන්ගේ මනුෂ්‍ය භාෂාවන්. නමුත් දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේගෙන් බලයෙන් පූර්ණව අර ගිනි වැනි වූ දිව් බෙදී ගිහිල්ලා දැන් ටංගස්, ඒ කියන්නේ දැන් විට්නස් කරන්න, එහෙම නැත්නම් අනිත් ජාතීන්ට දෙවියන් වහන්සේ ගැන සාක්ෂි දරන්න මේක කාලයයි කියන සලකුණ පිණිස නොහදන්නහව යුදෙව්වන්ට සහ නොහදන්නහව සභාවට දෙවියන් අස් දුන්න බලවත් සලකුණක් තමයි දැන් සියලු ජාතීන් දෙවියන් වහන්සේ කැඳවනවා කියන එක කියලා.
ඒකට මං කිව්වා පසුබිම පර්ණ ගිවිසුමේ තියෙන භාෂාවක් කට හරණ කොටගෙන මුරණ්ඩු ජාතීන් උන්වහන්සේ ඈත් කරලා ඉවත් කරලා දැම්මා. දැන් ඒ ජාතීන් ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත වාරය භාෂාව කර්ම කොටගෙන එකතු කරන්නට දෙවියන් වහන්සේ ලෑස්තිලා ඉන්නවා. ඒ කියන්නේ දැන් භාෂා බැරියර් එක මැඩ අරගෙන ඔවුන් දැන් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය මුළු ලෝකයේ සිළු ජාතින සාක්ෂි දරිය යුතුයි කියන පණිවිඩය සභාවට දෙන්නත්, ඒ වගේම අපි කිව්වා අන් ජාතීන්ගේ භාෂාවලින් තොල්වලින් මම නුඹලාට කතා කරනවා ඒත් නුඹලා විශ්වාස කරන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ අර කිව්වා වචනේ. ඒක කොරින්ති පොතේ පාවුල්තුමත් නැවත වාරයක් ඒ බයිබල් පදේ පරණ කිව්සුමේ නැවත ඔහු කෝට් කරනවා. ඒකල කියන එක සලකුණක් අන්නේ ජාතීන්ට කියලා, අන්නේ ජාතීන්ට සලකුණක් වෙන පිණිස, නැත්නම් අභක්තිකයන්ට සලකුණක් වෙන පිණිස කියලා. දැන් මෙතන ඔබ අහපු ප්‍රශ්නේ තමයි, එහෙනම් මම නැවතත් කියනනම් අන්‍ය භාෂාව කියලා කියන්නේ අපි දකින විදිහට බයිබලයට අනුව දෙවියන් වහන්සේ විසින් දෙන අද්විතීය හැකියාව කිසි කෙනෙක් මීට කලින් ඉගෙන ගත්තේ නැතිව තමන් ඉදිරියේ ඉන්නා වූ තමන්ගේ විදේශිකයන්ට කතා කරන්නට හෝ ඔවුන්ගේ භාෂාව පරිවර්තනය කර ගැනීමට දෙවියන් වහන්සේ එම මොහොතේ හදිස්සියෙන්ම මිරකියුලස්ලි පුදුමාකාර ලෙස දෙන හැකියාවක්. මේක ඉගෙනගෙන කරන දෙයක් නෙමෙයි. ඒ නිසා සමහරක් සභාවල අන්‍ය භාෂාවෙන් කතා කරන්න උගන්වනවා, මේ පුංචි ළමයි වචනේ දෙක කතා කරනවා වගේ කතා කරන්න කියලා. බයිබලයේ කොහෙවත් එහෙම පාවුතුමා උපදෙස් දීලත් නැහැ, අපිට එහෙම කරන්න අවශ්‍යකුත් නැහැ. නමුත් ඔබ කිව්ව පාවුතුමා මෙතන හැමෝටම අන්‍ය භාෂාවෙන් කතා කරන්න ධෛර්යමත් කරනවා වාගේ, ඒ නිසා හැමෝම කතා කරනවා අන්‍ය භාෂාවෙන් සභාවේ, අපි එහෙම එක්ස්පෙක්ට් කරන්න යුතුද කියලා. දැන් 1 කොරින්තු 14:5 මෙලෙස කියනවා, සහෝදරයා නුඹලා සියල්ලන් අන් භාෂා වලින් කතා කරන්න කැමැත්තෙමි. දැන් ඕක කෝට් කරලා තමයි කියන්නේ හැමෝම කතා කරන්න ඕනේ කියලා. නමුත් නුඹලා ධර්ම වාක්‍ය කියනකොට ඊට වඩා කැමැත්තෙමි. ඊට වඩා කැමැති. ඒ කියන්නේ මෙතනින් පාවුල්තුමා අදහස් කරන්නේ නැහැ සභාවේ ඔක්කොලාම අන්‍ය භාෂාවෙන් කතා කරන්නම ඕනේ කියලා. පාවුතුමා කියන්නේ උඹලා ඔක්කොලාම කතා කරනවා නම් කැමති, හැබැයි ඊට වඩා මං කැමති හැමෝම ධර්ම වාක්‍ය කියනවා නම්. මේ කියන්නේ පාවුතුමා තමාගේ හදවතින් නැගෙන එයාගේ ජෙනරල් ෆීලිං එක, සාමාන්‍ය හැඟීම. එයා කියන ඔයාලා ඔක්කොලාම අන්‍ය භාෂාවකින් නේද දෙවියන් වහන්සේ දෙන ආකාරයට, හැකියාව දෙන ආකාරයට සුභාරංචියේ උන්නතිය පිණිස අන් ජාතීන්ට තේරෙන්න ඔවුන්ගේ භාෂා වලින් කතා කරන්න සුපර්නැචුරල් එහෙම දෙන්න පුළුවන් නම් කතා කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඊට වඩා මං කැමති ධර්ම වාක්‍ය කියනවා නම්. ඇයි ඒ? ඒකට හේතුව පාවුතුමාගේ මුළු උත්සාහය වෙන්නේ අර්ථයක් නැතිව නැතුව නිකන් වචන කියාගෙන කියාගෙන කාටවත් තේරෙන්නේ නැතුව යනවට වඩා තේරෙන භාෂාවෙන් කතා කරලා සභාවේ වර්ධනයට පණිවිඩයක් දෙන එක තමයි වැදගත් කියලා කියන අරමුණෙන් තමයි පාවුතුම එක කියන්නේ. දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ ගණන් කතාව 11:29 පවා මෝසෙස්තුමත් ඔය වගේම එකක් කියනවනේ. ඒ තමයි මෝසෙස්ද නුඹ මා නිසා ඊර්ෂ්‍යා වෙනවාද? ස්වාමීන් වහන්සේගේ සියලු සෙනඟ ප්‍රපේතරුන් වෙන ලෙස ස්වාමීන් වහන්සේ තමන්ගේ ආත්මය ඔවුන් කෙරෙහි තැබුවොත් ඉහෙකයි කීවේය. දැන් මේ ෆීලිං එකම, මේ සෙන්ටිමන්ට් එකම මෝසෙස්තුමත් කියනවා හැමෝම ප්‍රොෆෙට්ලා වෙනවා නම් එදා එයා කැමති කියලා. මොකද වැඩේ ලේසි. එතකොට දෙවියන් වහන්සේගේ කාර්ය හැමෝටම තේරෙන්නේ නැහැ නිසා. නමුත් එහෙම වුණ නැහැනේ, හැමෝම ප්‍රොෆෙට්ලා වුණෙත් නැහැ. ඒකට හේතුව යම්කිසි කෙනෙකුගේ ෆීලිං එක නැත්තම් හැඟීම ප්‍රකාශ කිරීම දේව ධර්මය නෙමෙයි. ඒක ඔහුගේ හැඟීම. හැමෝම අන්‍ය භාෂාවෙන් කතා කරන්න මම කැමති. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ නේද? ඒ නිසා පාවුල්තුමත් මෙතනදී කියනවා හැමෝම අන්‍ය භාෂාවෙන් කතා කරනවා නම් හොඳයි, හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඊට වඩා පාවුල්තුමා කියනවා ධර්ම වාක්‍ය කියනවා නම් කැමති. දැන් අපි බැලුවොත් එහෙම මේකට උත්තරයක් දෙන්න 12 වෙනි පරිච්ඡේදයේ ඉතාමත්ම හොඳ ඇනලොජි එකක් දෙනවනේ. ඒ තමයි නේද ශරීරයක් හැටියට ක්‍රිස්තියානි සභාව, අපි විවිධ අවයවයන්, ඒ අවයවයන් ඇතුලේ අපි එක එක්කෙනාට විවිධ කාර්යභාරයන් තියෙනවා. උදාහරණයක් ඇටිට අපි ඉස්සෙල්ලම ගත්තොත් එහෙම 12 වෙනි පරිච්ඡේදයේ 4:11 දක්වා මෙලෙස කියනවා. ඉතින් নানা ප්‍රකාර දීම නැත්තේ නමුත් එක ආත්මයන් වහන්සේය, নানা ප්‍රකාර සේවය කිරීම ඇත්තේ නමුත් එක ස්වාමීන් වහන්සේය, নানা ප්‍රකාර ක්‍රියා කිරීම ඇත්තේ නමුත් සියල්ලන් තුලේ සියල්ල කරවන්නේ එක දෙවියන් වහන්සේය. නමුත් ආත්මයන් වහන්සේගේ ප්‍රකාශයම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනෙ පිණිස. ඡේදයක් ආත්මයන් වහන්සේ කරකරන එක්කෙනෙකුට ප්‍රඥා වචනේද, එම ආත්මයන් වහන්සේ කරකරන තවත් එක්කෙනෙකුට දැනගැනීමේ වචනේද, එම ආත්මයන් වහන්සේ තුල වෙන කෙනෙකුට ඇදහිල්ලද,
එමාත්මයන් හස්තල තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාවද තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද තවත් කෙනෙකුට ධර්ම වාක්‍ය කීමද වෙන කෙනෙකුට ආත්ම විමසීමද තවත් කෙනෙකුට නානා වර්ග භාෂාවද ඒ කියන්නේ මොකද හෙටරොග්ලොස්ස නැත්නම් කේනොස් ග්ලොස්ස නේද වර්ගද තවත් කෙනෙකුට භාෂා තේරුම් කර දීමද දෙන ලද්දේ එසේ නමුත් එකම ආත්මයන්ස් තමයි කැමති ලෙස එකිනෙකාට වෙන වෙනම බෙදා දෙමින් මේ සියල්ල කරනසේක. එහෙමනම් පාවුල්තුමාගේ ඩොක්ට්‍රින් එක පැහැදිලි. හැමෝටම අන්‍ය භාෂාව ලැබෙන්නේ නැහැ. අන් භාෂාව ලැබෙන්නේ නැහැ. චුද්ධාත්මයන් වහන්සේ විවිධ පුද්ගලයන්ට විවිධ දීමනා දීලා තියෙනවා. හැම කෙනාටම බෙදලා දීලා තියෙන එක උන්වහන්සේගේ ප්‍රිඩිටර්මිනේෂන් එක. ඒ වෙනතත් කලින් තීරණය කළ උන්වහන්සේ කරන්නා වූ දෙයක්. විනා අපිට කිසිම විදියකට සභාවට බල කරන්න බෑ හැමෝම දැන් අන්‍ය භාෂාවෙන් කතා කරන්න හැමෝම අන් භාෂාවෙන් කතා කරන්න මුළු සභාවම දැන් අන්‍ය භාෂාවෙන් කතා කරන්න කියලා කියන්න අපිට බෑ අපි දන්නවා ඒක තවත් කොරින්ති පොතේ 14 වෙනි පරිච්ඡේදන වල ඒක පෞතුම හොඳටම ආදායරිමත් කරන ඒ ක්‍රියාව අපි ඒක පස්සේ බලමු නමුත් අපිට මෙතෙන්දි පැහැදිලි සර ශරීරයේ අවයවයන් වල එක එක අවයවයන්ට අවයවයන්ට ආවේනික කාර්යභාරයන් තියෙනවා වාගේ අපි හැම කෙනෙක්ටම මේ දීමනා දීලා තියෙනවා ඒ ඇතුලේ අන් භාෂාවන් කියලා කියන්නේ එක්තරා කොටසකට විතරක් ශුද්ධාත්මයන් වහන්සේ දීලා තියෙන දෙයක් විතරයි. ඒ නිසා 28 ඉඳලා 31 දක්වා පදවල මෙලෙස කියනවා. මෙසේ දෙවියන් වහන්සේ පළමු කොට ප්‍රවේදිතයන්ද දෙවනුව අනාගත වක්තවරුන්ද තුන්වෙනුව ගුරුරුන්ද ඊළඟට ආශ්චර්ය කරනන්ද පසුව සුකිරීමේ දීමනාද උපකාරද ආණ්ඩුද නානවර්ග භාෂාද සභාවේ පීටු සේක සියල්ලෝම ප්‍රේරිතයෝද උත්තරේ මොකද්ද නැත ඒ කියන්නේ මේක රිටෝරිකල් ක්වෙස්චන් එකක් කාරණාවක් අවබෝධ කරවන්න අපිට අපේ කටින් උත්තරයක් ගන්න උත්සාහ කරන පාවුතුමා සියල්ලෝම ප්‍රේරිතයෝද නැත සියල්ලෝම අනාගත වක්තවරුද දෙන්න තියෙන උත්තරේ නැත සියල්ලෝම ගුරුවරුද දෙන්න තියෙන උත්තරේ නැත සියල්ලෝම ආශ්චර්ය කරනවද සුවකිරීමේ දීමනා සියල්ලන්ටම ඇත්තේද නේද නැත සියල්ලෝම අන් භාෂාවලින් කතා කරන්න ඕද සියල්ලම තේරුම් කර දෙන්න ඕද නැත නමුත් වඩා උතුම් දීමනා වලට ආශාව වෙන තව දීටත් වඩා උතුම් මාර්ගයක් නුඹලාට මම පෙන්වමි එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තර තමයි නැහැ එහෙනම් හැමෝටම අන් භාෂාවලින් කතා කරන්නත් බෑ ඔවුන් කතා කරනවා නම් මේ විදිහට ශුද්ධාත්මයන් වහන්සේ දුන්න විශේෂ හැකියාවකින් තමා ඉගෙනගත නැති භාෂාවකින් අන්‍ය ජාතීන්ට සලකුණක් පිණිස ඔවුන්ට තේරෙන දෙවියන් වහන්සේ ගැන කතා කරන්න සාක්ෂි දරන්න ඒ හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ කියලා පාවුතුමා පැහැදිලිව මෙතන කියනවා. ඒ නිසා හැම සමාජිකයෙකුටම අන්‍ය භාෂාවෙන් කතා කරන්න කියලා යම් සභාපාලකවරයෙක් බල කරනවා නම් මං හිතන්නේ ඒක හරිම කනගාටුට කාරණා මොකද මෙතන පාවුතුමාගේ අහන ප්‍රශ්නේම රිටෝරිකල් ප්‍රශ්න ක්වෙස්චන් එකේම අරමුණ එහෙම වෙන්නේ නැහැ කියන්නයි නේද? ඒ නිසා තවත් අර ඇතම් මේක සමස්ත ක්‍රිස්තියානි සභාවේ මතය නෙමෙයි පෙන්තකොස්ත සභා සම්ප්‍රදායෙත් සහ කැරිස්මැටික් සම්ප්‍රදායෙත් ඇතැම් අය විතරක් පිළිගන්න මතයක් තමයි අර ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වීමේ ලක්ෂණයේ හැටියට අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕනේ කියලා. ඒකට හේතුව අර ක්‍රියාපොතේ අවස්ථා දෙක තුනකදී අන්‍ය භාෂාවෙන් කතා කරපු නිසා ගැළවීම ලැබපු අය. නමුත් ඒක අපි වෙන වෙනම සාකච්ඡා කළ යුතු වෙනම දේවධාර්මික ප්‍රශ්නයක්. අපි ඒක වෙන වෙලාවක සාකච්ඡා කරමු. නමුත් ඒ තුන විතරක් අරගෙන වුන් කියනවා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වීමේ ලක්ෂණය තමයි අන් භාෂා වලින් කතා කිරීම කියලා. මේක දේවධාර්මිකව එකඟ වෙන්න පුළුවන් කාරණාවක් නෙමෙයි බ්‍රද. ඒකට හේතුව අපි කවුරුත් තරහ වෙන්න අවශ්‍ය නැහැ. දැන් පාවුතුමා මෙතන කියනවා කවුරුත් හැමෝම අන් භාෂා වලින් කතා කරන්නේ නැහැ නේද? හැමෝම ප්‍රේරිතයොත් නෙමෙයි, හැමෝම සුව කරන්නොත් නෙමෙයි, හැමෝම ගුරුවරුත් නෙමෙයි, හැමෝම අන් භාෂා වලින් කතා කරන්නේ නැහැ. එහෙනම් අපිට එන්න තියෙන බයිබලානුකූල තර්කානුකූල සහ බයිබලානුකූල නිගමනය තමයි හැමෝටම ශුද්ධාත්මයන් වහන්සේ අන්‍ය භාෂාව දීලා නැහැ. උන්වහන්සේ දෙන්නේ තමන්ගේ කැමැත්ත අනුව පමණයි. තමන් හිතාගෙන ඉන්න අයට පමණයි. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වීමේ ප්‍රධානම සලකුණ හැටියට අන්‍ය භාෂාවෙන් කතා කිරීම බයිබලානුකූල නැහැ. ඒක මම නැවතත් කියන එක කිසි ලෙසකින්වත් බයිබලානුකූල නැහැ. අන්‍ය භාෂාවෙන් කතා කරපු අවස්ථා තුනක් තියෙනවා. ඒකට මම කිව්ව අරමුණ මොකද්ද කියලා කලින් වැඩසටහනේ ඒ තමයි දැන් සභාවිතින් විසින් අන්‍ය ජාතීන් අතර ළඟා විය යුතුයි කියන පණිවිඩය දීම සඳහා සලකුණක් ලෙස මම කිව්වා මාක් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ අදහන්නාට තියෙන ලකුණ නම් නේද? සුභාරංචි සේවයේදී අන් භාෂාවලින් ඕන්ට කතා කරන්න හැකියාවක් ලැබෙනවා ඉගෙන ගන්න නැතුව ශුද්ධාත්මයන්ස දෙන
හැකියාවෙන් සුභාරංචි කාර්යයේදී. නමුත් මෙතෙන්දිත් අපිට ගැරන්ටි එකක් දෙන්නේ නැහැ හැමෝම අන්භාෂාවලින් කතා කරනවා කියලා කේ කිසිම තැනකදී ගැරන්ටි එකක් දෙන්නේ නැහැ. දේව ධර්මානුකූලව පෞතුමිතා පැහැදිලියෙන් කොරඳි පොතේ කියනවා කාට හැමෝටම අන්‍ය භාෂාවෙන් කතා කරන්න බෑ. ඒ නිසා හැමෝටම බල කිරීම සහ හැමෝම කතා කරේ නැත්නම් එයාට සුද්ධාත්මයන් වහන්සේ නැහැයි කීම දේව ධර්මික පදනමක් නෙමේ. ඒක උගත් දේව ධර්ම සමාජයේ කවදාවත් ඒ මතය පිළිගන්නේ නැත. පැහැදිලි දේවගැතුමනි. ඊළඟ ප්‍රශ්නයත් ඉතාමත් වැදගත්. ඔබතුමා ගිය සාකච්ඡාවේදී කතා කරා මේ භාෂා විශාරදයන් මේක මේ ස්ටඩි කරලා තියෙනවා මේ මේ දැන් අපි කියන මේ ජිබ්‍රිස් නැත්නම් නන් මේ දොළොන මේ භාෂාව අපි පිළි නොගන්න නමුත් අන්‍ය භාෂාව කියලා බහුතරයක් දෙනා පිළිගන්න මේ භාෂාව ඒක කිසිම විටකින් අපිට පිළිගත හැකි භාෂාවක් ලෙස පිළිගත හැකි ඒකට අවශ්‍ය ප්‍රොපර්ටිස් නැති ඔබ කිව්වා පැහැදිලිව මේක පැහැදිලි කරලා මේ භාෂාවක් කියලා. එතකොට නමුත් තවමත් සමහරුන් මේක කියනවා මේ මේ මෙතන කතා කරන්නේ ඒ ඒන්ජලික් ලැන්ග්වේජ් එක. ඒකයි අපිට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඔබතුමා කොහොමද ඇත්තටම මේකට දේව ධර්මානුකූලව ඒ වගේම සරලව තව කෙනෙකුට තේරෙන විදිහට ඔබතුමා පැහැදිලි කරන්නේ දේවගැතුමනි? නැත්නම් මේ කියලා තිබුණා මේක දේවදූතයන්ගේ භාෂාව කියලා. මම දැක්ක කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා ඩානියෙල්ට කතා කරලා බිත්තියේ ලිව්වේ ස්වර්ගයේ දේවදූතයන්ගේ භාෂාවෙන් කියලා පාස්ට කෙනෙක්ම දාලා තිබුණා. මට හරි කනගාටුයි මේ පාස්ට ගැන. ඒක හේතුව දෙවියන් වහන්සේ මෙනේ මෙනේ තෙකේල් උපාර්සින් කියලා අරමයික් භාෂාවෙන් තමයි ලියලා තිබුණේ. ඒ වගේ මේක තේරුණා. දේවදූත භාෂාවෙන් නම් තේරෙන්න විදියක් නැහැ නේ ඩානියෙල්ට, නේද? දැන් මෙතන කියන එක කොරින්තිය 13 එකේ මම මිනිස්යන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කතා කරන්නේ නමුත් මට ප්‍රේමයෙන් නම් හඳගෙන පිත්තලට නොහොත් සද්ද පවත්වන අත්තලකට සමාන වී සිටිමි. දැන් මං කිව්වා මේකේ පසුබිම ඇවිල්ලා මොකද්ද අර අර අත්තල්ලින් ගහන සද්ද වලින් නේද ජිබරිෂ් නැත්තම් නන්දෙඩ වීමේ පුරුද්දක් කොරින්ති සභාවේ ඇතුලේ ඇයට තිබුණ නිසා ඒකට හින්ට් එකක් ගහන ගමන් තමයි පාවුතුමා මෙතන කියන්නේ. නමුත් මෙතන කිසි ලෙසකින්වත් දැන් ඇතමයි කියන පාවුතුමා තමන් දේවදූත භාෂාවෙන් කතා කරා කියලා මෙතන කියලා තියනවා කියලා එහෙම කියන්නේ ඇත්තටම බයිබලයේ නිවැරදි ලෙස අධ්‍යයනය කිරීමට නොදන්නා අය. දැන් ඒකෙන් කියන්නේ ඔබවත් මමවත් සර්ව හැම දෙයක්ම දන්න විශාරදයෝ කියලා. නමුත් අපිට යම් ප්‍රමාණයකට අවබෝධයක් තියෙනවනේ නේද? ලෝකේ ඉන්නව හැම පුද්ගලයාම මහාචාර්යවරු පවා යම් ප්‍රමාණයකට තියෙන අය දැනුම. එනිසා අපිට යම් දැනුම් ප්‍රමාණයක් තියෙනවා වචනේ පිළිබඳව. දැන් මෙතන භාෂාවේ රීතියින් අපි අධ්‍යයනය කරන්න එපේ. මෙතන කියන්නේ even if I speak in angelic languages. මෙතන පාවුතුමා කියන්නේ මම දේවදූතයන්ගේ භාෂාවෙන් කතා කරනවා කියලා. මෙතන කියන්නේ මේකත් නැවතත් ඇවිල්ලා අර රිටෝරිකල් ටයිප් එකේ නැත්තම් අවබෝධ කර දීමේ අදහසින් කියනවා මම even if conditional නේද? even if මම කතා කරත් මාතුල ප්‍රේමේ නැත්තම් මම වැඩක් නැහැ කියලා පෞතුමා කියන එක හරියට මෙහෙම මේ වගේ. මම ඉරට උඩින් පැන්නත් හඳට උඩින් පැන්නත් නේද මාතුල ප්‍රේමේ නැත්තම් වැඩක් නැහැ. අර කලින් කියන්නේ මගේ ශරීරයේ දවන්ට බාර දුන්නත් වැඩක් නැහැ මාතුල ප්‍රේමේ නැත්තම්. මෙතන කාරණාව පෞතුමා කොරින්ති වරුන්ට කියන්නේ ඔයාලා මේ දේවදූතයන්ගේ භාෂාවලින් කියලා දැන් මේ කියාගෙන කරන එකක් තියෙනවා. මොකද ඔබ දන්නවද මං එතෙන්ට එන්නම් ග්‍රීක වරුන් ගාව තිබුණා දේවදූතයන්ගේ භාෂාව කියලා දෙයක් ඔවුන්ගේ මිස්ටර් රිලිජන් එකේ. ඒ නිසා තමයි සියුස් මහදේවියාට මනුෂ්‍ය භාෂාවලින් කතා කරන්න බෑ ග්‍රීක දහමට අනුව. ඒ නිසා තමයි හෙර්මෙස් කියන ඔහුගේ භාෂාව පරිවර්තකයා එන්නේ. මොකද දිව්‍ය ලෝකයේ උන්ට වෙනම භාෂාවක් තියෙන ඒ භාෂාවෙන් තමයි සියුස් කතා කරන්නේ. එතකොට සියුස්ගේ භාෂාව තේරුම් කරලා දෙන්නේ හෙර්මෙස්. ඒකෙන් තමයි හර්මෝනියෝ හර්මනියුටික්ස් කියන අර්ථ විවරණය කියන වචනේ අපිට බයිබල් අධ්‍යයනයට එන්නේ. බයිබලයේ කිසිම ලෙසකින් පාවුතුමා කියන්නේ නැහැ මේ දේවදූත භාෂාවකින් එයා කතා කරනවා කියලා. මෙතන කියන්නේ මම කතා කරත් මාතුල ප්‍රේමේ නැත්තම් වැඩක් නැහැ කියලා කියන්න අතිශෝක්තියෙන් කීමක් විනා මෙතන ඔහු තමන් දේවදූස භාතාව කතා කරනවා කියලා කියන්නේ නැහැ. දැන් මම නැවතත් කියන්න ඕනේ සහෝදර මේක ඇවිල්ලා බයිබලේ කොහෙවත් ડોක්ට්‍රින් එකක් නැහැ. දැන් ස්වර්ගීය වෙනම භාෂාවල් තියෙනවා කියලා කාට හරි දැන් අපි දන්නවනේ බයිබලයේ විවරණය කිරීම සහ ડોක්ට්‍රින් හැදීමේදී දේවධර්ම නිර්මාණය කිරීමේදී ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ තමයි අපිට යම්කිසි දේවධර්මයක් ගොඩනගන්න තනි බයිබල් වාක්‍යකින් බෑ.
ඒකට මුළු බයිබලයේ උත්පත්තිඳල එළිදරව් දක්වා කොන්සිස්ටන්ස්ලි එක හා සමාන අදහසක් දෙන බයිබල් පද රැසක් තියෙන්න ඕනේ. එතකොටයි අපි ඒ සමස්තය සලකා බලලා තීරණයක් ගන්නෙ. දැන් බයිබලේ කොහෙවත් දේවදූත භාෂාවෙන් කතා කරලා තිබුණ නැහැනේ මගේ බ්‍රද. දැන් යෙසායා තුමාට ඇහෙනවා දෙවියන් වහන්සේ තමන් කතා කරනවා තිත්වය තුළ අප උදෙසා යන්නේ කවුද? ඒ කතා කරගත්තේ මොන භාෂාවෙන්ද? එහෙනම් හෙබ්‍රෙව් භාෂාවෙන් එන්න ඕනේ යෙසායාට තේරෙන්න නේද? වර්ගයේ දේවදූතයන් කතා කරේ, දේවදූතයන් හෝ වැඩිමහල්ලන් ගායනා කරේ මනුෂ්‍ය භාෂාවෙන්. යේසුස් වහන්සේගේ උත්පත්තියේදී දේවදූතයෝ කතා කරේ මනුෂ්‍ය භාෂාවෙන්. යොහන්තුමාට දේවදූතයෝ කතා කරේ මනුෂ්‍ය භාෂාවෙන්. දෙවියන් වහන්සේ කතා කර තැන්වලදී ස්වර්ගයේ පවා කතා කරලා තියෙන්නේ මනුෂ්‍ය භාෂාවෙන්. ඒ වගේම දෙවියන් වහන්සේගේ සිංහාසනයේ වටේට සියලු ජාතීන්ගෙන් භාෂාවන්ගෙන් කියලා විශේෂණ ලියා තිබෙනවා. ගෝත්‍රවලින් ඉඳලා ප්‍රශංසා කරන්න යන්නේ මනුෂ්‍ය භාෂාවලින්. රයිට්. ඒ නිසා ස්වර්ගීය භාෂාවක් තියෙනවා කියලා කියන්න බෑ. දැන් යුදෙව් අය ගාව නම් මතයක් තියෙනවා දෙවියන් වහන්සේ කතා කරන්නේ හෙබ්‍රෙව්. ඒ නිසා හෙබ්‍රෙව් භාෂාව තමයි ස්වර්ගයේ තියෙන්නේ කියලා ඒක බයිබලේ කොහොමවත් සබ්ස්ටන්ෂියේට් කරලා නැහැ. ඒක අර මුස්ලිම් අය කියනවා වගේ අල්ලාට තේරෙන්නේ අරාබි විතරයි. අපි මොන ආඥාව කරත් අරාබි භාෂාවෙන් කරේ නැත්තම් තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා නෝ අලුතෙන් යුදෙව් කල්ට් එකක් ඇවිල්ලා සභාවට බාල් කතා අදෝනා එලෝහීනු මෙලෙක් හෝලාම් කියලා හෙබ්‍රෙව් භාෂාවෙන්ම ආඥා කරන්න ඕනේ නැත්තම් දෙවියන් වහන්සේ තේරෙන්නේ නැහැ. යේෂුවා හමෂියා කියලා කියන්න ඕනේ නැත්නම් උන්වහන්සේගේ නම නෙමෙයි වෙන නමක් කියලා. ඒක අපි වෙන දවසක සාකච්ඡාවට තියාගමු. මම කැමතියි ඒකත් හොඳට ලස්සනට ඔබත් එක්ක සාකච්ඡා කරන්න. මේ මෙසියනික් වාදය ලංකාවට ගැලපෙනවා කියලා අපි අනිවාර්යෙන් කතා කරමු පස්සේ. ඒ සම්බන්ධව. ඒක වෙන දවසකට අපි සාකච්ඡා කරමු. ඉතින් දැන් මෙතන ඒ නිසා බයිබලේ කොහෙවත් නැහැ. ඒ වගේම මෙතන කියනවා 14:5 අන් භාෂාවලින් කතා කරන සභාවේ වර්ධනය වීම පිළිබඳ තේරුම් කරන දෙතොත් ඔහුට වඩා ධර්ම වාක්‍ය කියන උතුම්. මේ කියන්නේ මොකද්ද? දැන් දේවදූෂ භාෂාවෙන් කියලා වැඩක් නැහැනේ. ඒක තේරෙන්නේ නැත්තම් කාටවත්, රයිට්? එයාගෙන් වැඩක් නැහැ සභාවට. දැන් පුද්ගලෙක් නිකන් දේවදූත භාෂාවෙන් කතා කරා කියලා පල්ලියේ පාවුතුමා මෙතන කියන්නේ මොකක්ද? සභාවේ ඔහු ඒක ආවෝද කරලා දෙන්න නැත්තම් කාටවත් මෙන්න මේකයි සිංහලෙන් ඕක කිව්වේ කියලා එයාගෙන් සභාවට වැඩක් නැහැ. ඉතින් ඔයා දේවදූත භාෂාවක් කියලා එකක් ඇත්තෙත් නැහැ. නමුත් එහෙම කතා කරත් ඇති වැඩක් නැහැ පාවුතුමාට අනුව. මට අනුව නෙමෙයි, අසංගත කොස්තර අනුව නෙමෙයි. පාවුතුමාට අනුව වැඩක් නැහැ. ඊළඟට 1 කොරන්ති 14:6 ඉඳලා 11 මෙහෙම කියනවා. ඒ අදහස උන්න එතුමා වැඩි දියුණු කරනවා. ඉතින් සහෝදරනි, මම නුඹලා ළඟට එලිදරව් කිරීමෙන්වත් දැනගැන්මෙන්වත් ධර්මාක්‍ය පැවසීමෙන්වත් ගුරුකම් දීමෙන්වත් නුඹලාට කතා නොකොට අන් භාෂා වලින් කතා කළොත් නුඹලාට මොන ප්‍රයෝජනයක්ද? වැඩක් තියනවද නේ? ශකර බර 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 බා කියලා කිව්වයි කියලා ඇති ප්‍රයෝජනය මොකද්ද නේද? එසේම ශබ්ද නගන්නව පණ ඇති දේවල් නලා වුණත් වීණා වුණත් වෙනස් ආකාර ශබ්ද නොකරන්නේ නම් පිඹින්නේ මොකක්ද? ගායනා කරන්නේ මොකක්දයි දැනගන්නේ කොහොමද? එලෙසම හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම් යුද්ධයට සැරසෙන්නේ කවුද? එසේම නුඹලා තේරුම් ගන්න පහසු වචන දිවෙන් කතා නොකොළොත් කියන දේ දැනගන්නේ කොහොමද? මේ එකම සන්දර්භය ඇතුලේ කතා කරන්නේ, ඔය දේවදූත කතන්දරය ඇතුලේ. නුඹලා හුලඟට කතා කරන්නක් මෙන් වේ. යම් පමණ වෙනස් වූ භාෂාවල් ලෝකයක්ද? මේ කතා කරන ලෝකයේ භාෂාවල් ඔවුන් යම් විදියකට කතා කරා නම් ලෝකයේ පවතින භාෂාවල් දේවදූත භාෂාවලුත් නෙමෙයි, රයිට්? එයින් එකක්වත් අර්ථ රහිත නැත. එබැවින් මම භාෂාවේ තේරුම නොදනින්නම් කතා කරන්නාට පරදේශියෙක් වේ. කතා කරන්න මට පරදේශියෙක් වේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අන්ඉන්ටෙලිජිබල් ලැන්ග්වේජ් එකකින් කතා කරලා සභාවට කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා තමයි පාවුතුමා කියන්නේ. ඒතර කවුරු කියයි නෑනේ අර තමාම වර්ධනය කරගන්නවා කියලා කියන අපි එතෙන්ට එනවා. ඒ නිසා ඉවසීමෙන් අපි මේ සාකච්ඡාව කරමු, රයිට්? ඒ වගේම පාවුතුමා හොඳ උදාහරණයක් ගන්නවා මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලදී. ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකේ ගහන ටියුන් එක අපි තේරෙන්න ඕනේ. එහෙම තේරෙන්නේ නැත්නම් මොකක් ගහුවද කියලා අපි දන්නේ නැහැ. දැන් jingle bells මේ නත්තල් කාලේ මියුසික් එක ගහනකොට අපි දන්නවා මේ jingle bells කියන කියන්නේ. ඒ වගේ අර ඒ කාලේ යුද්ධ වලටත් අවිය ඔසවන්න, පහර දෙන්න, පසු බහින්න, එහෙම නැත්නම් වේගයෙන් සටන් කරන්න විවිධ ශබ්ද ක්‍රම තිබුණා. ඒ ශබ්ද තාල ගහපුවාම සෙබළු දන්නවා මේ කරන්නේ මේකයි කියලා. ඒ කියන්නේ ශබ්දට අර්ථයක් කලින් දීලා තිබුණා. ශබ්දයට, ශබ්ද ඛණ්ඩයට අර්ථයක් කලින් දීලා තිබුණා. ඒ නිසා ඒ ශබ්ද ඇහෙද්දී ඔවුන් දන්නවා මෙන්න මේ පණිවිඩය තමයි ශබ්දය හරහා දෙන්නේ කියලා.
ඔකට හොඳම උදාහරණ යුදෙව්වාගේ ෂෝෆාර් එක. දැන් පල්ලිවල ෂෝෆාර් ගහනවනේ කිසිම අර්ථයක් නැතුව නේද? ෂෝෆාර් එක ගහන්න උපාධියක් වෙනම තියෙන්න ඕනේ. ෂෝෆාර් එකේ අර්ථය තේරුම් ගන්න. යේසුස් වහන්සේ තමයි අපේ ෂෝෆා එක කියලා බයිබලේ කියා තියෙනවා. ඒක දන්නේ නැතුව හැම පාස්ටර්ලම දැන් මේ සමහරක් සභාවල ෂෝෆා එකක් තියාගෙන ගහනවා අර්ථයක් නැතුව. එතකොට අර්ථයක් නැතුව ගහලා වැඩක් තියෙනවද? අපි අර්ථ දන්නේ නැතුව. ඒ වගේ තමයි පවල්තුම මෙතන කියන්නේ. අපි කියන භාෂාවේ අර්ථය අපි දන්නේ නැත්නම් අපිට තේරෙන්නේ නැහැ මොනවද මේකෙන් වෙන්නේ කියලා. ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා කියන්නේ. ඒ වගේ එහෙනම් මේ කොරින් සභාවෙත් මේ අය මේ කරපු ලැන්ග්වේජ් එකේ පාවුතුමා කියනවා එක්කෝ ඔයාලා පරිවර්තනයක් දෙන්න, එහෙම නැත්නම් නොදී ඉන්න. ඒකට හේතුව මේක ස්වර්ගීය භාෂාවක් නෙමෙයි. එහෙම එකක් ස්වර්ගේ නැහැ. රයිට්. හැබැයි ඒකේ අර්ථය කියලා දුන්න නැත්නම් කාටවත් තේරුමක් නැහැ. ඉතින් එහෙමනම් ස්වර්ගීය භාෂාවෙන් කතා කරලා ඇති වැඩේ මොකද්ද? එයාලා කියනවා මේක ස්වර්ගීය භාෂාවක් කියලා. ඇති වැඩේ මොකද්ද? ඒකෙන් සභාවේ මිනිස්සුන්ට අහලා ජීවිතේට ගන්න යමක් නැත්නම් නේද? ඒ නිසා මෙතන පාවුතුමා කියනවා ඔයාලා නිකන් හුලඟට කතා කරනවා වගේ වෙන්නේ. එහෙම වුණොත් ඒ වගේම kinds of voices මම එතන කිව්ව පාවුතුමා නැවතත් භාවිතා කරන්නේ genos phone කියන එක. ඒ කියන්නේ ඔවුන් කතා කරපු භාෂාවමය ලක්ෂණයන් තියෙන මනුෂ්‍ය භාෂාවක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ බලෙන් හරි ඔවුන් කතා කරා නම් හදිස්සියෙම හාස්කමක් ලෙස වෙන ජාතියෙකුගේ භාෂාවක් ඉගෙන ගන්න නැතුව මේ මොහොතේම කතා කරා නම් ඒක පවා පරිවර්තනයක් නැතුව කරොත් සභාවට ප්‍රයෝජනයක් නැහැ කියන එකයි පාවුතුමා කියන්නේ. අර්ථ විවරණයක් නැතුව කරොත් ප්‍රයෝජනයක් නැහැ කියන එකයි පාවුතුමා කියන්නේ. ඒ නිසා බයිබලයේ කොහොමත් ස්වර්ගීය භාෂාවක් කියලා නැහැ. දෙවියන් වහන්සේ කතා කරෙත්, ස්වර්ගීන් නම් සත්‍යයන් කතා කරෙත්, මිනිස්යන්ට තේරෙන මනුෂ භාෂා වලින් අපි ස්වර්ගයට ගියත් ස්වර්ගෙදිත් අපි කතා කරන්න යන්නේ එක එක කෙනාගේ භාෂා වලින්. ඒක තමයි බයිබලයට අනුව ධර්මය. මොකද සියලු භාෂාවන්ගෙන් සියලු ජාතීන්ගෙන් උන්වහන්සේගේ සිංහාසනය වටේට එන්න අවස්ථාවක් නැහැ. ස්වර්ගයේ එකම භාෂාවක් නම් තියෙන්නේ. මම විශ්වාස කරනවා ස්වර්ගයේ විවිධ ජාතීන් තමන්ගේ භාෂා අනන්‍යතාවය, සංස්කෘතික අනන්‍යතාවය තියාගයි කියලා. ඒක මිසියොලොජි කියන සමස්ත ගැඹුරු විෂය ඉගෙන ගන්නකොට අපිට දැනගන්න පුළුවන්. නමුත් ඒ සියලුම සංස්කෘතීන් බයිබලයේ සංස්කෘතිය ඇතුලේ තමයි. ඒ වගේම අපි දන්නවා අර කලින් කිව්වාගේ මෙතන පෞතුමා අර හින්ට් එකක් දෙන්නේ ඒ තමයි මෙයාලා තමන් දේවදූත භාෂාවෙන් කතා කරා කියලා කියවගත්තා නම් ඒ අය මේ කරන්නේ එදා ග්‍රීක සමාජයේ අර මංකව මිස්ට්‍රි රිලිජන් එකේ තියෙන ග්‍රීක දෙවිවරුන් කතා කරපු සුවිශේෂ භාෂාවක් දේවදූත භාෂාව කියලා මෙයාලත් කතා කරා නම් ටයිටන්ස්ලා රයිට් කතා කරා නම් ඒක තමයි පෞතුමා කියන්නේ ඒකෙන් උත් වැඩක් නැහැ කාටවත් රයිට්. ඒ නිසා බයිබලයේ කතා කරන ස්වර්ගයේ ස්වර්ගීය භාෂාවල් නැහැ. ඒ වගේම දේවදූතයන්ට විශේෂ ආවේනික භාෂාවල් තියෙනවා කියලා අපිට බයිබලයේ කොහොත් සාක්ෂි නැහැ, සාධක නැහැ. කතා කරපු හැම දෙයක්ම දෙවියන් වහන්සේලින්ද භාෂාව මැව්වේ. දෙවියන් වහන්සේ තමයි භාෂාවල නිර්මාතෘ. ඒ නිසා දෙවියන් වහන්සේට මනුෂ භාෂාවල් තේරෙනවා. උන්වහන්සේ බයිබලයේ ලිව්වේ මනුෂ භාෂාවලින් භාවිතා කරෙත් භාෂා උපමා උපමේයන් මනුෂ්‍යයන්ගේ භාෂා. ස්වර්ගයේදී උන්වහන්සේ කතා කරලා උන්වහන්සේ කිව්වෙත් මම ඉක්මනින් එනවා කියලා කිව්වෙත් මනුෂ්‍ය භාෂාවකින්. එයාමයි ගොඩාක් පැහැදිලි දේවගැතුමනි. මම දැන් ඔබතුමාගෙන් අහන්නට කැමති මේක මම දැක්ක කිහිප විටකම මේ අහලා තිබුණා මේ කමෙන්ට් අංශයේ බොහෝ දෙනා විසින් මේ රහස් කතා කිරීම. පාවුතුමා එක තැනක කියනවා අන්‍ය භාෂාවෙන් කතා කරන්න දෙවියන් වහන්සේත් එක්ක මේ මිස්ට්‍රීස් නැත්නම් මේ රහස් කතා කරනවා කියලා. එතකොට කෙනෙකුට නිගම එන්න බැරිද අදහස ලයික් ඕකේ පාවුතුමා කියනවා කෙනෙක් කතා කරන්නේ රහසින්. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් මනුෂ්‍ය භාෂාවක් වෙන්නට බෑ රහසක් නිසා. ඔබතුමාගේ ඇත්තටම අදහස මොකක්ද මේ සම්බන්ධව? මේක ගොඩාක් අයට ඔබතුමා දැන් දෙන්න යන පිළිතුර ගොඩාක් අය අපෙන් අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න යනවා. ඒ නිසා ඔබතුමාගේ අදහස ගොඩක් වැදගත්. දේව ධර්මානුකූලව. ඔව් බ්‍රදර් රමේෂ්, දැන් මේක මටත් අත්දැකීම් තියෙන විෂයක්. එකට හේතුව මම කාලකට කලින් අධිආත්මික අපෝස්තලික ප්‍රපේතමය රැල් එක හිටපු කෙනෙක් අවුරුදු 15කට කලින්. ඔව් දැන් හුඟක් අය හිතන්නේ අපි ආත්මික නැහැ කියලා. අපි ආත්මිකයි කියලා කියන එක එහා පැත්තේ ඔල්මොරොන්දන් වෙන්නම ගියාය. එතකොට ඒ අය ගාවත් මතයක් තිබුණා
මේ අන්‍ය භාෂාව කියලා කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක රහස් කතා කරන්න දෙවියන් වහන්සේ දුන්න භාෂාවක් කියලා. ඒ වගේම වුණිතුවා මේ අන්‍ය භාෂාවෙන් කතා කිරීමෙන් නව දැනුමක් නව එළිදරව්වක් ජීවිතයට ඇතුල් වෙනවා කියලා ඔවුන් ඉගැන්නුවා. ඒ වගේම ඔවුන් කිව්වා මේක ප්‍රයා ලැන්ග්වේජ් එකක්. දෙවියන් වහන්සේ මිනිස්සයාට යාඥා කරන්න දුන්න යාඥා භාෂාවක් කියලා. දැන් මේ එකකටවත් බයිබලේ පදනමක් නැහැ. මම එක හිමිට බයිබලානුකූලව පැහැදිලි කරන්න. දැන් මෙතන තියෙනවානේ 1 කොරින්ති 14:2 මේ නත්තල් කාලේ නිසා මහනුවර ඉන්න මට තුන්වෙනි තට්ටුවේ ඉන්නේ. ඒ නිසා හරි සීතලයි. ඒ නිසා තමයි මට මේ කැස්සක් එන්නේ. මට ශ්‍රාවකයෝ අපේ සමාවී වදාරන සේක්වා. හයි අන්භාෂාවකින් කතා කරන මනුෂ්‍යයන්ට නව දෙවියන් වහන්සේට කතා කරන්නේය. ඔහු ආත්මයෙන් රහස් කතා කර නමුත් කාටවත් තේරෙන්නේ නැත. දැන් පාවුතුමා මෙතන අපිට රහස් කතා කරන්න ධෛර්යමත් කරනවා නෙමෙයි. මේකට මංගව පසුබිම තියෙන්නේ ග්‍රීක මිස්ටරි රිලිජන් එකේ ඔවුන් තමන් අර මං කිව්වේ අර ආත්මයෙන් ඔල්මොරොන්දන් වෙලා අධික ප්‍රීතියකට ගිහිලා මනසෙන් අපි කියන්නේ අර සාමාන්‍යයෙන් පාරිභාෂාවෙන් කියන ක්ලච් එක අතහැරියා කියලා. ක්ලච් එක අතහැරලා මයින්ඩ් එකට ඔහේ යන්න දීලා තමන්ගේ තමන්ගේ දෙවිගොල්ලන් එක්ක ඔහුගේ ආත්මයයි දෙයියන්ගේ ආත්මයයි සම්බන්ධ වෙලා ඒ දෙයියෝයි මෙයයි අතර පෞද්ගලික සාකච්ඡාවක් කරන තැනකට ආවනේ. ඒකනේ එදා තිබුණු ප්‍රැක්ටිස් එක ග්‍රීක සමාජයේ, ග්‍රීක රෝම සමාජයේ. දැන් ඒ පසුබිමෙන් තමයි පෞද්ගලිකව මෙතන කියන්නේ යම්කිසි පුද්ගලයෙක් සභාවට තේරෙන්නේ නැතුව තනියම යම්කිසි දේව දූත හරි මොකක් හරි කියලා භාෂාවෙන් කතා කරනවා නම් ඒක අපිට තේරෙන්නේ නැති නිසා ඒක අපිට රහසක් කියලා තමයි පෞද්ගලිකව කියන්නේ. විනා මේ රහසින් දෙවියන් වහන්සේ යත් එක්ක විශේෂ සාකච්ඡාවක් කරමින් ඔහුට විශේෂ දැනුමක් දෙනවා කියන එක බයිබලයේ අදහසක් නෙමෙයි. ඒක නොස්ටික් අදහසක්. ඥානවාදීන්ගේ අපි දන්නවා බයිබලයේ ආදාරන ශිෂ්‍යයෝ දන්නවා ඥානවාදීන් කියලා කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වීමෙන් සුවිශේෂ තමන්ටම ආවේනික වෙච්ච අර බෞද්ධයට ලැබෙනවා බුදු වීමේදී ලැබෙනවා වගේ සුවිශේෂ ඥානයක් ලැබිලා දෙවියන් වහන්සේ එයා අතර වෙනම ඥානයක් තියෙනවා අපි නොදන්න ඥානයක්. right අපි නොදන්න ලයිව් වගේ අපි නොදන්න ඥානයක් ලැබෙනවා කියන අදහස ඥානවාදීන් ගාව තිබුණා. ඒ වැනි අදහසක් තමයි වර්තමාන කැරිස්මැටික් පෙන්ටිකොස්ටල් ඇතම් සභාවලට ගිහිල්ලා තියෙන්නේ. අන්‍ය භාෂාවෙන් දෙවියන් වහන්සේත් එක්ක රහස් කතා කරනවා. දෙවියන් වහන්සේ එතකොට අපිට අලුත් ගැඹුරු රහස් එළිදරව් කරනවා කියලා. නෑ බ්‍රදර් මේක බයිබලයේ අදහසක් නෙමෙයි. පළවෙනි එක තමයි පෞතුමා මෙතන කියන්නේ භාෂා නීතියට අනුව මොනවද කියන්නේ ඔහු ආත්මයෙන් රහස් කතා කරනමුත් කාටවත් තේරෙන්නේ නෑ. ඇයි ඒ? අපිට තේරෙන්නේ එයා කියන්නේ රහසක්. ඇයි ඒ? නොතේරෙන හින්දා. දැන් අතනත් කියනෝනේ අපිට තේරෙන්නේ නැත්නම් අහන එක්කිනාට මම පරදේශයක් කියලා නේද? මම ඒලියන් කියලා. එතකොට ඔයා මට කියන දේ නොතේරෙන්න කිව්වොත් ළඟ ඉන්න කෙනෙකුට ඔයා කාටද ඒ කියන්නේ? දැන් අපි තුන්දෙනෙක් ඉන්න තැනක ඔයා අපි සිංහල තුන්දෙනෙක් ඉන්න තැනක ඔයා ජපන් භාෂාවෙන් තව එක්කෙනෙකුට මොන හරි කියනවා. එතකොට ඒක මොකද්ද? ජපන් භාෂාවෙන් කිව්වම එයා අරයත් එක රහස් කතාවක් අපිට තේරෙන්නේ නැති හින්දා. රහස් දෙයක් එතකොට කියන්නේ අපිට අපි තේරුම් ගත යුතු නැති දෙයක්. right අපිට ඇසීලා අවබෝධ කරගත යුතු නැති දෙයක්. පෞතුමා කියන එක කරන්න එපා. ඒකෙන් මොනවද ධර්ම වාක්‍ය කියනට ඊට වඩා කැමැත්තෙමි. ඇයි ඒ ප්‍රයෝජනයක් නැහැ. පෞතුමා කියනවා කෙනෙක් ඇවිල්ලා මම ඇවිල්ලා වුණත් නේද අන්‍යවත් භාෂාවෙන් වචන 10000ක් කතා කරනකොට තේරෙන්න වචන 5ක් කතා කරනවා නම් ඒක තමයි සබහවි වෙන්න ඕනේ කියලා පෞතුමා කියනවා. මොකද ඒකෙන් තමයි බොඩි එක වර්ධනය වෙන්නේ. ඒ නිසා පළවෙනි මෙතන කියන එකෙන් අදහස් කරන්නේ අපිට නොතේරෙන නිසා මේක රහසක් අපිට විනා රහස් දැනුමක් ලැබෙනවා කියලා පෞතුමා කියන්නේ. ඒ වගේම පෞතුමා ඒක ධෛර්යමත් කරන්නෙත් නෑ එහෙම කරන්න. 3, 4, 5, 6 භාෂා පදවලදී පෞතුමා ඒක ඩිස්කරේජ් කරනවා නැත්නම් අධෛර්යමත් කරනවා. අන් භාෂාවකින් කතා කරනවා තමාම වර්ධනය කරගන්න. ඒකත් අපි කියමු මොන වර්ධනයක්ද කියලා ඊළඟ ප්‍රශ්නේදී. නමුත් ධර්ම වාක්‍ය පවසන්න සභාව වර්ධනය කරන්නේ නේද? නුඹලා සියල්ල අන්භාෂයෙන් තමයි කැමැත්තේ මේ. නමුත් නුඹලා ධර්ම වාක්‍ය වලට ඊට වඩා කැමැත්තේ මේ. අන්භාෂයෙන් කතා කරන සභාව වර්ධනය වීම පිණිස තේරුම් කර නොදුන්නොත් ඔහුට වඩා ධර්ම වාක්‍ය කියන උතුම්මිය. පැහැදිලිනේ නේද? තේරුම් කළා දෙන්නම ඕනේ නේද? එතන ඉතින් සහෝදරනි මම නුඹලා ළඟට ඇවිල්ලා තිලිදරව් කිරීමෙන්වත් දැනගැන්මෙන්වත් ධර්ම වාක්‍ය පැසින්වත් දුරුකම් දීමෙන්වත් නුඹලාට කතා නොකට අන්භාෂ වලින් කතා කරොත් නුඹලාට මොන ප්‍රයෝජනයක්ද? පෞතුමා කියන්නේ මේ
මිස්ත්‍රියකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. මේ රහස් කතා කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ අයියේ. ඒකට හේතුව ඒකෙන් ඔයා සතාවට කරන කිසිම යහපතක් නැහැ. ඔයා නිකන් ඔයා දෙවියත් එක්ක වෙනම සාකච්ඡාවක් කරයි කියලා ඒක සභාවට කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන එකයි පෞතුමා කියන්නේ. එහෙම නැත්නම් පෞතුමා ඔයාටයි මටයි අවවාද කරනවා නෙමෙයි දෙවියන් වහන්සේත් එක්ක පෞද්ගලික රහස් කතාවක් කරන්න. මේක යාඥා භාෂාවක් කියලා කොහෙවත් කියන්නේ නැහැ නේද? ඒ වගේම අපි මං අර කිව්වා මේ විශේෂ දැනුමක් ලැබෙන්නේ අපිටත් ඒ කාලේ ඉගැන්වූ ඔය අපොස්තලික නව අපොස්තලික ප්‍රපේතමේ රැල්ලෙන් දෙවියන් වහන්සේ අපේ ආත්මෙට ගැඹුරු ආත්මික සත්‍යතාවයන් දානවා කියලා. ඒක වෙන්න බැහැනේ බ්‍රද. ඒකට හේතුව දෙවියන් වහන්සේ සියලුම දේවල් අපිට දීලා ඉවරද නැද්ද අපේ ආත්මික වර්ධනයට? 1 පේතෘස් 1 3 ඉඳලා 8 දක්වා කියනවා නේද? මක්නිසා තමන් වහන්සේගේ මහිමයෙන් හා ගුණවර්ධකමෙන් අප කැඳවාගත් තමන් වහන්සේ දැන ගැනීම කරුණ කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලෙන් ජීවිතයට දේව භක්තියට අදාළ වූ සියලු දේ අපට දී තිබේ. සියලු දේ දීලාද නැද්ද? සියලු දේවල් දීලා. මිස්ට්‍රිස් හතක්ද කොහෙද තියෙනවා? දෙවියන් වහන්සේගේ හතක් දීලා ඉවරයි සභාවේ. රයිට්. අපිට අලුතෙන් දෙවියන් වහන්සේ මිස්ට්‍රි එකක් දැන් දෙන්න විදියක් නැහැ. අලුත් දැනුමක් දෙවියන් වහන්සේ අපිට දෙනවද? එහෙම දෙන්නෙත් නැහැ. එහෙම දෙනවා නම් ලොකු ප්‍රශ්නයක්. එතකොට අපිට අලුතෙන් පොතක් ලියන්න ඕන බයිබලෙට. රයිට්. දැන් ඒ නිසා ඒ කර්මකටන උන්වහන්සේ තමන්ගේ අනර්ගව හිත අවතුම් පොරොන්දු අපිට දී තිබේ. එසේ කලේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්ටකමින් නුඹලා ගැලවි ඒ පොරොන්දු කර්මකටන දේව ස්වභාවයට පංකාරණ පිනිසය. ඒ නිසා මොනවද කියන්නේ? දෙවියන් වහන්සේගේ ස්වභාවයට ලංවීමට අවශ්‍ය කරන සියලුම පොරොන්දු සියලුම දේවල් අපිට වචනය තුල දීලා ඉවරයි. එහෙනම් අලුතෙන් ආයේ අපිට රහසේ දෙවියන් වහන්සේගෙන් දෙයක් ලබන්න දෙයක් නැහැ අපේ ආත්මික වර්ධනයට. බයිබලයේ ඇතුලේ මේක ඇතුලේ අපේ ආත්මික වර්ධනයට අවශ්‍ය කරන සියලුම දේවල් තියෙනවා බ්‍රද. ඒක තමයි අපේ ස්වභාවයයි තේරුම් ගන්න ඕනේ. රයිට්. ඒ වගේම ඒ නිසා මේක රහස් කතා කිරීම කියලා කියන්නේ බ්‍රද. ඒක ඇවිල්ලා පෞල්තුමා ඔලොක්කුවට කියන කාරණාවක්. ඔයා ඔක දෙවියන් වහන්සේත් එක්ක රහස් කතා කරාට අපි කාටවත් තේරෙන්නේ නැහැ ඒකයි ඒක රහසක් වෙන්නේ කියලා කියන අදහසින්. එතකොට දැන් මම දැක්ක තවත් ලංකාවේ ප්‍රසිද්ධ දේශකෙක් මෙන්න මේ වචනේ කෝට් කරා. මොකද රෝම 8:26-27 මෙතන තියෙනනේ, එලෙසම ආත්මයන් වහන්සේත් අපේ දුර්වලකම් වලදී උපකාර කරන සේක මක්නිසාද යුතුය ලෙස යාඥා කරන අපි නොදනිමුව. නමුත් ආත්මයන් වහන්සේම කියන හැකි කෙඳිරි ගෑම් වලින් අප උත්සාහම මෙදහත්කාරකම් කරන සේක ඒ ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ කැමැත්ත ලෙස සුද්ධත්වයෙන් උත්සාහ මෙදහත්කාරකම් කරන බැවින් සිත් විමසන තන් වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දයි දන්නා සේක. දැන් මේ වචනය අරගෙන ඔහු කිව්වා දෙවියන් වහන්සේ මේ praying in the spirit නැත්නම් ආත්මයන් වහන්සේ තුල යාඥා කරනවා කියලා කියන්නේ අන්‍ය භාෂාවෙන් යාඥා කිරීම කියලා. නෑ බ්‍රද, මේක සම්පූර්ණයෙන් වැරදි. දැන් මෙතන කියනවා මම මගේ ආත්මෙන් යාඥා කරන්නම් නම් කියලා 1 කොරින්තිය 14 කියනවා. මගේ ආත්මෙන් යාඥා කරනවා. එතකොට මගේ මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මගේ ආත්මෙන් වැඩ කරාට මගේ මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතන ඒක පස්සේ අපි සාකච්ඡා කරමු. එතනින් අදහස් කරන්නේ මගේ human soul එකෙන් මම මොනවා කිව්වත් අර ජරබර ගාලා සමහර වෙලාවට මගේ mind එකට ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ කියන අදහසෙන්. මෙතන කතා ඒ praying with my own spirit. එතන තියෙන simple s capital s නෙමෙයි capital s තියෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ නැත්නම් නියුමා කියන සුද්ධාත්මයන් වහන්සේ දෙල තියෙන ග්‍රීක වචනේ පාවිච්චි කරනවා තමයි capital s තියෙන්නේ. එතකොට මෙතන praying in the spirit ආත්මයන් වහන්සේ තුල යාඥා කිරීම අන්‍ය භාෂාවේ කියලා ඒ මෙතන කතා කරන්නේ ඒක කියලා මම දැක්ක අර ප්‍රසිද්ධ ලංකාවේ අපි ගරු කරන දේශක මහත්තයෙකුත් කිව්වා. නමුත් ඒක හරීම මම හිතනවා එක්කෝ ඔහු නොදැන කරේ, එහෙම නැත්නම් ඔහු කරේ වංක කමින් ඒක. ඒකට හේතුව මෙතන කතා කරන රෝම 8 පරිච්ඡේදයේ ඔය කොටසේ සන්දර්භය මොකද්ද? මෙතන තියෙන්නේ සන්දර්භයට අනුව මක්නිසාද මෙහි වර්තමාන කාලයේ දුක්වන්නා වූ අප කෙරේ ඉඳලව කරන ලබන්නා වූ මහිමයට සමාන කර ලබන්න නොවටි. මෙතන කතා කරන්නේ වර්තමාන කාලයේදී සුද්ධවන්තයන්ගේ දුක් විඳීම. මේ දුක් විඳීමේදී මෙතන කියන්නේ අන්‍ය භාෂාව ගැන කොහෙවත් කතාවක් නැහැ. මෙතන සන්දර්භය අන්‍ය භාෂාව නෙවෙයි. හරිද? ඒ නිසා මෙතන කියන්නේ මම අන් භාෂාවකින් කතා කරන අශුද්ධාත්මයන් වහන්සේ මාතුලින් යාඥා කරන එක නැත්තම් මාතුල ඉඳලා මදහත්කාරකම් කිරීම අන්‍ය භාෂාව කියලා මෙතන කන්ටෙක්ස්ට් එකේ කොහෙවත් සජෙස්ට් කරන්නේ නැහැ. මෙතන කතා කරන්නේ අන්‍ය භාෂාව ගැන නෙමෙයි. මෙතන සන්දර්භය මොකද්ද? මෙතන සන්දර්භය තමයි මේ ලෝකේ ඉන්න සුද්ධවන්තයන් අපිට මේ කල් දුක් විඳින්න සිද්ධ වෙනවා.
මේ දුක් විඳීමේදී අපිට කියා ගන්න බැරි තරම් අපේ සිතුවිලි ආත්මය ට්‍රබල් වෙලා තියෙද්දි ශුද්ධාත්මයන් වහන්සේ අප උදෙසා මැදහත්කාරකම් කරනවා කියලා තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ මැදහත්කාරකම් කිරීමේ සේවය ගැනයි මෙතන කියන්නේ විනා අපි අන්‍ය භාෂාවෙන් කතා කිරීමක් නෙමෙයි. මෙතන තියෙනවා කිය නොහැකි කේන්ද්‍රි ගෑම් වලින්. මේක භාෂාවකුත් නෙමෙයිනේ. නේද? කිය නොහැකි. ඒ කියන්නේ කියන්න බැරි කේන්ද්‍රි ගෑම් වලින් දෙවියන් වහන්සේට අපි ගැන මැදහත්කාරකම් කරනවා. හරියට අර යෙරමායට ආවේ අත්දැකීම යෙරුසලම බිඳ වැටිලා තමන් අධෛර්යමත් වෙලා යාඥාව කරගන්න බැරුව ඉන්නලාවේ දෙවියන් වහන්සේ ඔහුව ප්‍රාණවත් කළ සුද්ධාත්මයන් වහන්සේ උට සේවය කරේ. අන්න ඒ වගේ. එතකොට මෙතන විශේෂ භාෂාවක් ගැන කොහෙවත් කතාවක් කරලා නැහැ. මේක අවුට් ඔෆ් ද කන්ටෙක්ස්ට් තමයි මේ දේශක තුනත් ගන්නෙ. මට හරි කනගාටුයි. මොකද ඔහු උගතේ මගේ මිත්‍රේ. මම නම කියන්න කැමති නෑ. එතකොට මෙතන රවට්ටලා කියනවා මේක ක්‍රිස්තියානි සභාවට කියනවා මේක අන්‍ය භාෂාවෙන් කතා කිරීම කියලා. නෑ, මෙතන අන්‍ය භාෂාවක් කොහෙවත් කතා කරලා නෑ. සන්දර්භයේ දුක් විඳීමේදී අපිට කියන හැකි අවාරු අවසීරුව කාලවලදී අපිට උපකාර කරන්න, අපේ දුර්වලකම් වලට උපකාර කරන්න අපි වෙනුවෙන් දෙවියන් වහන්සේට කාරණා කියන්න සැලසිලි කාර්යයන් හැටියට සුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේට මගේ දුර්වලකම ගැන කියනවා. අනේ පාස්ටර් අසංග දුර්වල, එයා මේ වෙලාවේ වැටිලා නේද, අනේ ඔහුට ශක්තිමත් වෙන්න කියලා. මම දන්නේ එහෙම වෙන්නේ නැති. මම දන්නෙත් නැහැ. මොකද ආත්මයන් වහන්සේ කියන එක මම දන්නේ නැහැ. දෙවියන් වහන්සේට මං ගැන. ඒ වගේ මෙතන ආත්මයන් වහන්සේ තමයි මෙතන ක්‍රියා කරන්නේ. දෙවියන් වහන්සේ අපි ගැන මැදහත්කාරකම් කරන්න විනා අපි ශුද්ධාත්මයන් වහන්සේ කරකොට අන්නේ භාෂාවෙන් කතා කරනවා කියලා මෙතන කොහෙවත් සන්දර්භේ කතා කරන්නේ නැහැ. රයිට්. ඒ නිසා අපි එතන ආත්මයන් වහන්සේ කරකොට අපි කතා කිරීම නෙමෙයි. ආත්මයන් වහන්සේ අපතුලින් නව ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේට අපි වෙනුවෙන් ගතු කීම. ඒක වෙනයි, මේක වෙනයි. රයිට්. ඒ වගේම තවත් අය කියලා තිබුණා මේ දේශකතුමත් කියලා දෙවියන් වහන්සේටත් මටත් අතර යාඥාවට බාධාවක් නොවන පිණිස යක්ෂයාට සොරකම් කරන්න බැරි වෙන පිණිස මගේ යාඥාව රයිට් මම දෙවියන් වහන්සේට කියන දේ සොරකම් කරන්න බැරි වෙන පිණිස තමයි මේ දුන්න භාෂාවක් කියලා. දැන් මම අහන්නේ දෙවියන් වහන්සේ ගැන කොච්චර පුංචි අදහසක්ද මේ දේශකයන්ට තියෙන්නේ රයිට්. ඒ තමයි දැන් බුද්ධාත්මයන් වහන්සේ මාතුල ඉන්නවා නම් ශුද්ධාත්මයන් වහන්සේට මම කියන දේ දෙවියන් වහන්සේට ඇහෙන්නේ නැද්ද? මම හිතුවා දෙවියන් වහන්සේ කියන නුඹලාගේ සිතුවිලි පව උන්වහන්සේ දන්නවා. අතන කියනවා මොනවද යමක් ඉල්ලන්න පළවෙනි නුඹලාට ඕනා දේ කුමක්දයි උන්වහන්සේ දන්නාසේක කියලා මතය පොතේ. එහෙනම් මම දෙවියන් වහන්සේගේ ඉල්ලන්නත් කලින් දෙවියන් වහන්සේ මගේ ආඥාව දන්නවා නම් මට කතා කරන්න විශේ෷ හොර භාෂාවක් ඕනේ දෙවියන් වහන්සේට. යක්ෂයාට හොරකම් ගන්න බැරි. දෙක, යක්ෂයාට බාධා කරන්න පුළුවන් නම් මොන වගේ දෙවි කෙනෙක්ද අපි නමස්කාර කරන්නේ? නමස්කාර කරගන්න. විආයින් ට්‍රබල්. අපි ලොකු කරදරයක ඉන්නේ. ඒ අර පර්සනල්. යා සෝරි. එසේනම් අපි ඉන්නේ ලොකු කරදරයක ඉන්නේ. විආයින් ට්‍රබල්. ට්‍රබල්. හැම වෙලාවෙම මොකක් හරි ටෙක්නොලොජි එකක් පාවිච්චි කරනවා දෙවියන් වහන්සේ. මං හිතන්නේ ඔය අර ඩානියෙල් පොතේ පර්ෂියාවේ කුමාරයා බාධා කරා උත්තරේ එන්න කියලා කියනවනේ. ඒ එතනින් තමයි ওই ડોක්ටරින් එක හදාගෙන තින්නේ. ඒක වෙනම සාකච්ඡා කරන උණු විෂයක්. නමුත් අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි මතෙව් 6 5 ඉඳලා 7 දක්වා කියනවා තවද යාඥා කිරීමේදී අන්ජාතීන් මේ නිර්ර්ථක වූ වචන කියාගෙන නොයන්න. ජරබර ගන්නත් එපා. වචන ගොඩාක් කියන්නත් එපා. නේද? ඔහු තමුන්ගේ වචන රාශිය නිසා අසන්නෝය සිතති. එබැවින් ඔවුන් සමග සමාන නොවන්න. මක්තසන් නුඹලාගේ පියාණන් වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්න පළමුවෙන් නුඹලාට උමනා කුමක් දැයි දන්නහස දන්නාසේක. රයිට්. එහෙනම් අපේ යාඥාව කරන්න කලින්ම දෙවියන් අහස දන්නවා. දෙක, යක්ෂයාට මැදින් ඇවිල්ලා හොරකම් කරන්න බෑ කියන්නේ බයිබලයේ කොහෙද තියෙන එහෙම අදහසක්? එහෙම එකක් නැහැ. එහෙනම් යක්ෂයා සෑහෙන වැඩකාරයෙක් වෙන්න ඕනේ. අපේ යාඥාව දෙවියන් අහසට යන්න බැරි වෙන දෙවියන් අහස සෑහෙන ඈතක ඉන්න ඕනේ. නමුත් බයිබලයට අනුව දෙවියන් අහසේ මා තුල ඉන්න උන්වහන්සේගේ ආත්මය මගේ හුස්මට වඩා මගේ ළඟින් ඉන්නේ. දෙක, මම යාඥා කරන්න කලින් උන්වහන්සේ මම යාඥා කරන ඉල්ලන දේ දන්නවා. රයිට්. එතකොට එහෙනම් මේ කවුරුර කියන කෙනා ඇතුළත් යකෙකුත් ඉන්න ඕනේ බාධා කරන්න. මොකද මමයි මගේ ආත්මයන් වහන්සේ මා තුල ඉන්න දෙන්න එකට බද්ධ වෙලා ඉන්නේ. මම උන්වහන්සේ තුල, උන්වහන්සේ මා තුල. එතකොට මේ අතරමැදී යකා කොහොමද ඉන්ටර්ෆියර් කරන්නේ? රයිට්. ඒ වගේම මේක වුන් කියලා දෙවියන් වහන්සේකින් ඉල්ලන්න දුන්න කොච්චර විහිළුවක්ද බ්‍රද? ඒකට හේතුව දෙවියන් වහන්සේ තමයි භාෂා නිර්මාණය කරේ. මනුෂ්‍ය භාෂා නිර්මාණය කරේ දෙවියන් වහන්සේ. උන්වහන්සේට සියලු භාෂා තේරෙනවා. උන්වහන්සේ අපිට කතා කරන්නේ අපේ මනසට අපිට තේරෙන භාෂාවෙන් කතා කරන්න ඕන. ඊළඟට උන්වහන්සේ මනුෂ්‍යයාට තමන්ගේ වචනේ දුන්නේ තේරෙන භාෂාවෙන්, හෙබ්‍රේ, ග්‍රීක් සහ අරමයික් වලින්. රයිට්. එතකොට
බයිබලයේ කොහෙවත් අපිට යාඥා කරන විශේෂ භාෂාවක් දෙනවා කියලා ડોක්ට්‍රින් එකක් නැහැ. මේ පාස්ටර්ස්ලා කීප දෙනෙක් මේ හදපු ව්‍යාජ ડોක්ට්‍රින් එකක්. මේක විශේෂයෙන්ම සවුත් ඇෆ්‍රිකාවෙන් අර ආවා වූ හරිද අර ජරා ජීර්ණ වෙච්ච සභාපාලක වරුන් නේද පැය ගාණක් යාඥා කරන්න කියලා අන්නේ භාෂාවෙන් කියලා මිනිස්සුන්ට. එතකොට ආත්ම වර්ධනයේයි අපි ඒක පස්සේ ඊළඟ ප්‍රශ්නේදී බලමු. මේ අය දුන්න වැරදි ડોක්ට්‍රින් එකක් සභාව අඳුරේ තබන්න. පාවුතුමාම කියනවා නේද පැය ගාණක් කියනකොටදා තේරෙන්න කතා කරන්න කියලා. ඉතින් මේක කිසි ලෙසකින්වත් යාඥා භාෂාවක් කියලා බයිබලයේ කොහොමවත් කියලා නැහැ. පාවුතුමා එහෙම මේක යාඥා භාෂාවක් කියලා යෝජනා කරන්නේත් නැහැ. ආත්මයන් වහන්සේ තුල යාඥා කිරීම කියලා කියන්නේ අන්නේ භාෂාවෙන් යාඥා කිරීම නොවේයි. අතම 1 කොරින්ති 14 කතා කරන්නේ මගේ ආත්මය යාඥා කරනවා කියලා. රයිට්. එතකොට my human soul මෙතන කතා කරන්නේ praying in the spirit කියලා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම කරන කොටගෙන ශුද්ධාත්මයන් වහන්සේගේ සම්පූර්ණ පාලනය ඇතුව ශුද්ධාත්මයන් වහන්සේට අවශ්‍ය කරුණු කාරණා යාඥා කරනවා නම් ඒක ආත්මෙන් යාඥා කිරීම. ඒ කියන්නේ අපිට බුද්ධියෙන් ලිස්ට් එකක් හදලා යාඥා කරන්නත් පුළුවන් මේ දේවල් වලට. එහෙම නැත්නම් අපි යාඥා කරන ශුද්ධාත්මයන් වහන්සේ අපේ තුල ඉඳලා අපිට මඟ පෙන්වන ලෙසට ඒ උන්වහන්සේ බලාපොරොත්තු වෙන කාරණා වෙන යාඥා කිරීම වෙන කතන්දරයක්. ඒක තමයි praying in the spirit කියලා කියන්නේ. praying in the spirit and praying in tongue කියලා කියන්නේ දෙක කරුණාකලයක සබහව තේරුම් ගන්නට ඕනේ. වව් ගොඩක් පැහැදිලි දෙයක් ඇතුවනි. ඇත්තටම මමත් මේ සාකච්ඡාව ඇතුළත මම මේ අහගෙන ඉන්න ගමන් බොහෝ දේ ඉගෙන ගන්නවා. දෙවෙනවන්සර ප්‍රශංසා වේවා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි දෙක ඇතුවනි මේ මම ඒ කාලේ ඔබතුමා කිව්ව වගේ මමත් හිටියා ඒ කාලේ. ඇත්තම සුදු මහත්තෙක් මගේ හිසට අත තියලා මට තාම මතකයි මට කියනවා ඉල්ලන්න කියලා ඔය දේව මේ ආත්මේ සෑහෙන වෙලාවක්. ඉතින් දේව ගැතුමනි මට එහෙම එකක් ආවේ නැහැ. ඊට පස්සේ මම බොරු භාෂාවක් හදලා කතා කරුවා ටික දවසකට. නමුත් එතුමා දේශනා කරපු එකත් මට මතකයි. ඒ වගේම තව තැන්වල මම අහලා තිනවා මේ අන්නේ භාෂාවෙන් දේව ඒ කියන්නේ දේව දූතයන්ගේ භාෂාවෙන් පැය 4ක් දවසකට යාඥා කරන්න. පැය නැත විනාඩි 45ක් නැත උදේට නැගිලා පැය භාගයක් හරි කතා කරන්න. එතකොට ඔයාගේ ආත්මය වර්ධනය වෙනවා කියලා. දැන් ඔබතුමා ඇත්තටම මේක කොහොමද දකින්නේ? දැන් මේ දේව දූතයන්ගේ භාෂාවකින් කතා කරද්දී ආත්මික වර්ධනයක් සිදු වෙනවද? මේක ඇත්තට දේව ධර්මානුකූල ඉගෙනීමක්ද මේක? ඔව් බ්‍රදර් හරි කනගාටුයි. මොකද ඒකට එතකොට අර දකුණු අප්‍රිකාවට නැවතත් මම කියනවා ගිහිල්ලා ආපු අය තමගේ සභාවේ සෙනඟත් එක්ක පැයක් අනිවාර්යෙන් අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න පෙළඹිලා තියෙනවා. පෞතුමා පැහැදිලිවම කියනවා කොරන්ති පොතේ 14 වෙනි පරිච්ඡේදය එක කරන්න එපා මුළු පල්ලි අය උඹලා මොඩියෝ කියලා හිතයි. රයිට්. මොඩියෝ ඉඩියට් ඉඩියොටස් කියලා ග්‍රීක භාෂාවත් තියෙනවා. ඉඩියට් කියන වචනේ ඉඩියට් නේද? මොඩියා කියලා හිතයි. ඒ නිසා ඔක කරන්න එපා කියලා අපි එතෙන් පස්සේ එමු. මෙතන තමාම වර්ධනය කරගන්නවා කියන එක. දැන් හුඟක් අය හිතනවා මේක ආත්මිකව ලොකු වර්ධනයක් අභ්‍යන්තරයේ අපේ ආත්මේ වෙනවා. විශේෂ දැනුමක් ලැබෙනවා. මම කොහෙම විශේෂ දැනුමක් ලැබෙන්නේ නැහැ. මොකද දැනුම සියල්ලම උන්වහන්සේගේ ආත්මේ අපිට වචනේ එලිදරවීම දිලිවරයි. දැන් තියෙන ශුද්ධාත්ම උන්වහන්සේගේ ශුද්ධාත්ම අවලෝකණය. ඒ කියන්නේ අපිට උන්වහන්සේ ලියා තියෙන මේ එලිදරව අවබෝධ කරගැනීමේ ගැඹුරු ආධ්‍යාත්මිකත්වය තමයි දෙවියන් වහන්සේ අපිට දෙන්න අවශ්‍ය. මෙතන කතා කරන්නේ මොකක්ද? අන් භාෂාවෙන් කතා කරනවා තමාම වර්ධනය කරගන්නේ. මේක බෑක්ඩ්‍රොප් එක තමයි අර කොළඹ සභාවේ තිබුණෝ මේ ඔම පහත් ආත්මික දීමනා පරිහරණය අවහරණය. ඒක තමයි තමන් ලොක්කා කියලා පෙන්නන්න තමන් හරි ආත්මිකයි කියලා පෙන්නන්න ඔවුන් මේ භාෂාවලින් කතා කරා කාටවත් තේරෙන්නේ නැතුව සද්ද පැවැත්තුවා. පෞතුම අතර කියනවා ඔයා ඕකෙන් පෙන්නන්නේ තමාව ලොකු කර ගැනීම. තමන්ව වර්ධනය කරලා තමන් පුම්බවා පෙන්වීමක් මිසක් සභාව පුම්බන්න හදනවා නෙමෙයි. එතන තියෙන පොසිටිව් නෙගටිව්. තමා පුම්බවා ගන්න එක නෙගටිව්. සභාව පුම්බන එක පොසිටිව්. රයිට්. තමා වර්ධනය කරගන්නවා කියන එක එතන කියන්නේ නෙගටිව් අර්ථයෙන්. ඔයා ඔයාව උඩ දාගන්න උත්සාහ කරනවා. ඒකෙන් වැඩක් නැහැ. පෞතුමා කියනවා. සභාවට තේරෙන්න යමක් අර්ථය විවරණය කරලා දුන්නේ නැත්නම් ඒකෙන් කාටවත් ප්‍රයෝජනයක් නැහැ. ඉනිසෙ එක කරන්න එපා කියන එකයි පෞතුමා මෙතන කියන්නේ. එතකොට අපි බලමු මෙතන දැන් බයිබලේම NIV මම නිකන් මේ ඔයාලා මේ බයිබල් අධ්‍යයන කරන ශිෂ්‍යයෝ ඉන්නවා නම් ඕනම කමෙන්ටරි එකකට ගිහලා කමෙන්ටරි බුක් එක කමෙන්ටරි එක මේ 14 4 වෙනි පදේ
commentators ලා කියන්නේ මොකද්ද කියලා බලන්නකෝ. එහෙම නැත්නම් NIV study bible එකක් තියෙනවා නම් right අපි හැමෝගාම තියෙනවනේ. ඒකේ footnote එක බලන්නකෝ. මෙතන තියෙන්නේ මේක ඇවිල්ලා ආත්මිකව මේ doctrinally වර්ධනය වීමක් නෙමෙයි emotional build up එකක් කියන එක තමයි මේ හැමෝගෙම අර්ථ විවරණය. පාස්ට අසංගගේ අර්ථ විවරණය නෙමෙයි. right මේ හැමෝම විශාරදයෝ bible ආත්මයෙන් පූර්ණ වෙච්ච විශාරදෝ. දැන් අපි ගත්තොත් එහෙම අර මට දැන් නම මතක නැහැ. ඒක කමෙන්ට් එකක් තියෙනවා පෙන්ටිකොස්ටල් සභාවල විචාරදෝ ලියපු ඩැස් සෙමිනරි එකේ. එයාලා පව එතන දාලා තියෙන මේක මේ ඉමෝෂනල් බිල්ඩ් අප් එකක් මිසක් මේ ආත්මික වර්ධනයක් නෙමෙයි. මේකට හේතුව ආත්මික වර්ධනය එන්නේ කොහමද ප්‍රදා? ආත්මික වර්ධනය එන්නේ බයිබලයේ අධ්‍යයනය කරලා ගුරුවරයෙක් හරහා හෝ ගුරුවරයෙක් නැතුව හෝ බයිබලයේ අධ්‍යයනය කරලා ඉගෙනගෙන ඒ ප්‍රතිපත්ති වලට කීකරුවලා අපේ ජීවිතේට දාගදි තමයි ආත්මික වර්ධනය වෙනවා කියන එක අපි බයිබලයේ සමස්ත දේව ධර්ම ඒකනේ සභාවට ගුරුවරු දීලා තියෙන්නේ නේද? දැන් එස්රා 7:10 එස්රා ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්නත් ඉස්රායෙලි 50ද විනිශ්චයද උගන්වන්නත් තමයි සිත යොමු කරගත්තේ. අන්න ආත්මික වර්ධනේ ඉන්නේ ව්‍යවස්ථාව හොයලා ඒක අධ්‍යයනය කරලා ඒක පැවැත්වුවොත් තමයි ආත්මික වර්ධනේ ඉන්නේ. කියන්නේ ඩොක්ට්‍රිනල් චරිතයේ වර්ධනය වීම, දේව ධර්මානුකූල වර්ධනය වීම, ශුද්ධාත්මයන් වහන්සේල දෙවියන් වහන්සේගේ ගතිගුණ වඩවා ගැනීම, චරිතයේ ගොඩනග ගැනීම කියන මේ හැමදේම එන්නේ දේව වචනේ අධ්‍යයනය කිරීමෙන්නේ. අධ්‍යයනය කිරීමේ තරක් නෙමෙයි ඒක කීකරු වෙලා ඒක ජීවිතර දා ගැනීම. ඒ නිසා තමයි 2 තිමෝති 3:15-16 කියන්නේ and how from the infancy you have known the scriptures. නුඹ බාල වයසේ පටන් සුද්ධ ලියවිල්ල දැන ඒවායේ පිහිටා සිට බලන්නේ which are able to make you wise for salvation. ගැලවීම සඳහා ඒවා අනුභව දැනුවත් කරන්න පුළුවන් නේද? Through faith in Jesus Christ. ක්‍රිස්තුස් වහන්සේ ගැලවීම ඔබට ගෙන එන්න පුළුවන්. ගැලවීම සඳහා ඔබ සුදුස්සෙක් කරන්න පුළුවන් සුද්ධ ලියවිල්ලෙන්. ඒකල කියනවා all scripture සියලුම ලියවිල්ල දේවානුභවයෙන් මුදුන් මුණ ලියවිල්ල ඉගැන්වීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දිනුවත් අරවටුවලත් හික්මවීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. එහෙනම් මේ බයිබලයේ තියෙන මුණ ලියවිල්ල පොත් 66 තමයි කෙනෙකුගේ ජීවිතයේ ධර්මිෂ්ඨකම ගේන්නේ, විනය ගේන්නේ, ඔහු අධර්මිෂ්ඨකමෙන් අයින් කරන්නේ, සුද්ධ ජීවිතයකට මඟ පෙන්වන්නේ. පැහැදිලිද? ඒ නිසා බයිබලයේ අධ්‍යයනය කිරීමෙන් විනා අන්‍ය භාෂාව කතා කිරීමෙන් කෙනෙක් ආත්මික වර්ධනය වෙනවා කියලා කොහෙන්වත් කියන්නට බෑ. මේ ඒ නිසා තමයි මේ බයිබල් පදේ කොන්ටෙක්ස්ට් එක, ඒ කියන්නේ 14:4 වෙනි බයිබල් පදේට කොන්ටෙක්ස්ට් එක මේකනේ මොකද්ද? නමුත් ධර්ම වාක්‍ය පවසනා වර්ධනයීමද දැනුමුතුකමද සනසීමද පිණිස මිනිස් යන කතා කරන්නේ. දැක්කද? අරකින් කිව්වහම කාටවත් ඒක ඇහෙන්නේ තේරෙන්නේ නැහැ. ඒක මිස්ට්‍රි එකක් අපිට. ඒක රහසක්. අන්භාෂාවෙන් කතා කරනවා තමම වර්ධනය කරගන්නලු. නමුත් ධර්ම වාක්‍ය පවසන සභාව වර්ධනය කරන්නේ. ඒක තමයි පෞතුමා කියන්නේ කරන්න කියලා මෙතන. අපේ මිනිසු කරන්නේ සභාව වර්ධනය කරන එක නෙමෙයි. මගේ ආත්මික වර්ධනය වෙනුවෙන් ආත්මිකව මම අන්භාෂාව කතා කරන්න ඕනේ කියලා කියනවා. නුඹලා සියල්ල අන්භාෂාවලි කතා කරන්න කැමැත්ද? නමුත් නුඹලා ධර්ම වාක්‍ය කියනට ඊට වඩා කැමැත්ද? අන්භාෂාවලි කතා කරන්න සභාව වර්ධනය වීම පිණිස තේරුම් කර නොදෙතොත් ඔහුට වඩා ධර්ම වාක්‍ය කියන ඔතෙන්නේ. එහෙනම් දැන් පැහැදිලිද? අන්‍ය භාෂාවෙන් කතා කරන කෙනා පැහැදිලි කරලා දුන්නේ නැත්නම් ඔහුට වර්ධනයකුත් නැහැ, සභාවට වර්ධනයකුත් නැහැ. ඇයි ඔහුට වර්ධනය නැත්තේ? ඔහු දන්නේ නැහැ තමන් මොනවද කියන්නේ කියලා. අහන්නේ කියලා දන්නේ නැහැ තමන් මොනවද කියන්නේ කියලා. එතකොට කොහොමද ඔහු ආත්මික වර්ධනයක් වෙන්නේ? රයිට්. ඊළඟට ඉතින් සහෝදරනි මම නුඹලා ළඟට එලිතරව කිරින්වත් දරගැන්මෙන්වත් ධර්ම වාක්‍ය පැසින්වත් ගුරුකන් දීමෙන්වත් නුඹලාට කතා නොකට අන්භාෂාවලි කතා කරොත් නුඹලාට මොන ප්‍රයෝජනයක්ද? ඒ සන්දර්භය තුල පාවතුමා කියන වෙනම් නිකන් අන්‍ය භාෂාවෙන් කතා කරලා තමන් වර්ධනය කරනවා කියන එක ආත්මික වර්ධනයක් නෙමෙයි. ඒක ඉමෝෂනල් බිල්ඩ් අප් එකක් විතරයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි සමට ආදරයක් ඇති වෙන්න පුළුවන්, භක්තියක් ඇති වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේට මම තව වැඩිපුර දේවල් කරන්න ඕන කියලා ඔහුට හිතනවා වෙන්න පුළුවන්. මේක ඉමෝෂනල් බිල්ඩ් අප් එකක් විතරයි. මේකෙන් නව දෙවියන් වහන්සේ තුල එළිදර නව ගැඹුරු එළිදරාවක් එන්නේ නැහැ. එහෙම එන්න විදියකුත් නැහැ. right දැන් දීලා තියෙන ඉලිදරව තමයි අපිට පැහැදිලි කරගන්න ඕනේ දෙවියන් වහන්සේ තුල. ඒ වගේම ඒකින් ආත්මික වර්ධනයක් නෙමෙයි වෙන්නේ. අර පෆ්ට් අප් නිකන් මම සුද්ධා මම ආත්මයන් වහන්සේ තුල වැඩ්ඩෙක් කියන ඒ ප්‍රකාශය හුදු ප්‍රකාශය සභාවට දෙනවා ඇරෙන්න, ඒකල තමන් උසස් කරගන්නවා ඇරෙන්න සභාවට ප්‍රයෝජනයක් නැහැ කියන එක පෞතුමා කියනවා. ඒ නිසා ආත්මික දීමනා දීලා තියෙන
අන්භාෂාවලුත් ඇතුළු දීලා තියෙන්නේ තමන්ව ලොකු කරගන්න නෙමෙයි අන් අයට ප්‍රයෝජනයක් වෙන පිණිස නේද ඒක කොරින්තිපොතේත් එහෙමයි ක්‍රියාපතේත් මේ ක්‍රියාපතේත් එහෙමයි අන් අයට දෙවියන් වහන්සේ ගැන දැනගන්න අන් අයට දෙවියන් වහන්සේගේ පණිවිඩයක් sannivedanaya කරන්නයි අන්භාෂා දීලා තියෙන්නේ ඒ නිසා පරිවර්තනයක් නැති තැනකින් වැඩකුත් නැහැ කියලා පාවුතුමා කියනවා නේද ඒ නිසා මේක ක්ලියර් ඩොක්ට්‍රිනල් එඩිෆිකේෂන් එකක් නෙමෙයි අන්භාෂාලින් කතා කරා කියලා දේව ධාර්මික වර්ධනයක් ඇති වෙන්නේ නැහැ ඒක පැහැදිලිව මම කියනවා අන්භාෂා කතා කරා කියලා දේවධාර්මික වර්ධනයක් වෙලා ක්‍රිස්තුස් වහන්සේගේ චරිත ගුණාංග වලින් ඔයාගේ ජීවිතය ඇවිල්ලා ආත්මික මිනිසෙක් වෙන්නේ නැහැ එතනින් වෙන්නේ ඔයා හැඟීම් වලින් පිම්බුණු මිනිසෙක් නැත්තම් ෂැලෝ ක්‍රිස්තියන් නේද නිකන් උඩින් පිම්බිච්ච පෙනදාන ක්‍රිස්තියානිකාරයෙක් විතරයි ඒ නිසා තමයි පෞතුමා කියන්නේ එසේ වී නමුත් සභාවේදී අන්භාෂාවකින් වචන දසදහසක් වචන කතා කරනට වඩා අනුන්ට උගන්වන පිණිස මාගේ සිහි කල්පනාවෙන් වචන පහක් කර කතා කරන්න මා කැමතියි. ආයෙත් මට කියන්න දෙයක් නැහැනේ බ්‍රදර් මෙතන පෞතුමා කියන්න තියෙන දේ කියලා තියෙනවා. ඒ නිසා මේක අවිල ආත්මික වර්ධනයේ එන එකක් නෙමෙයි මෙතන කතා කරන්නේ තමන්ගේ ඉමෝෂනල් හැඟීම් බිල්ඩ් අප් කරගන්න එක හෝ තමන් තමන්ව පුම්බුවා පෙන්වීමට උත්සාහ කිරීමක් තමයි මෙතනින් අනි භාෂාවෙන් කතා කරොත් වෙන්නේ තනියම සභාවේ පරිවර්තනයක් නැතුව රයිට් හැබැයි නියමාත්මික වර්ධනින් බයිබලයේ සමස්ත ධර්මයට අනුව දේ වචනේ අධ්‍යයනය කිරීමෙන් ඒක මෙනෙහි කිරීමෙන් ඒක කටපාඩම් කිරීමෙන් ඒක පැවැත්වීමෙන් ඒකට කීකරු වීමෙන් පමණයි ගුරුවරු හරහා ගුරුවරු කර්ණ කොටගෙන කීකරුකමෙන් වචනේ පැවැත්වීමෙන් විතරයි ආත්මික වර්ධනය ඇති වෙන්නේ ඒක එහෙම නැත්නම් ඉතින් අපිට පුළුවන් නේ මුළු පල්ලියටම දේශනා කරගෙන අතර කරලා පෑ දෙකක් අනි භාෂාවෙන් කතා කරලා ගෙදර යන්න. ඉවරයිනේ. ආත්මික වර්ධනේ හොඳට වෙයිනේ එතකොට සභාවේ. මේ දේශනා කරන්න අවශ්‍ය නැහැ. නේද අවවාද දෙන්න අවශ්‍ය නැහැ. නමස්කාර කරන්න අවශ්‍ය නැහැ. අනි භාෂාවෙන් කැමති තරම කතා කරලා ගෙදර යන්න ආත්මික ඔයාලා ආත්මික වර්ධනලා ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයට උස මහත් වෙලා නේද? දෙවියන් වහන්සේගේ සියලු ගැඹුරු රහස් දැනගෙන ඉන්න පුළුවන්. රයිට්? ඒ වගේ ව්‍යාජ රැප්ටිලිකාර අදහසක් මම හිතනවා පෙන්තකොස්ත කැරිස්මැටික් සභාවල ඇතමයට දාලා තියෙන්නේ යක්ෂයා වෙන කවුරුත් නෙමෙයි. අවසාන වශයෙන් දේවගැතුමනි අද දවසේ අපිට කතා කරන්නට බොහෝ දේ තිබුණත් අපි ඉක්මනින් මේ අවසන් කළ යුතු නිසා මම අවසාන ප්‍රශ්නය ඔබතුමාගෙන් අහන්නම්. මට මතකයි මේ මමත් මෙවැනි රැවටිම් වල හිටියා ගොඩාක් කාලයක් දේවගැතුමනි. එතකොට මමත් අන්‍ය භාෂාව කියලා අන්‍ය භාෂාවක් කතා කරලා තියෙනවා ඉතින් බොරු කරලා තියෙනවා. එතකොට මම මට සත්‍ය එකපාර මුණ ගැහුනම මම ඒකට රියැක්ට් කෙරුවා. මේක මොකද මේක මනෝවිද්‍යාත්මකව ගත්තත් සමාජීයමය ඇසකින් ගත්තත් නැත්නම් ආත්මික ඇසකින් ගත්තත් මේක රූටීන් එකක් විදිහට අපි දිග කාලයක් කරලා තියෙන නිසා මිනිස්සුන්ගේ රියැක්ෂන් එක මේකට අර ඒම සාමාන්‍ය දෙයක්. නමුත් මම මතකයි කාලයක් මේකේ වියුල් වෙලත් හිරියා. මේක කොමකද්ද හරි නැති ටික කාලයක් ගියා. දැන් තවමත් මේ දේවල් අහලා සමහර කෙනෙක් කියන්න පුළුවන් දේවගැතුමනි ඔබ කියන දේවල් ඇත්ත තමයි මේ අපිට පේනවා. හැබැයි අර හැංගීම් නිසා ඔවුන් ලැබුවා යම් ආකාර අද්දකීම් නිසා තවමත් ස්ට්‍රගල් කරනවා නම් මේකත් එක පොර බදිනවා නම් යම් කෙනෙක් අවසාන වශයෙන් ඔබ දේවගැතිවරයෙක් විදිහට එවැනි ස්ට්‍රගල් එක ඉන්න කෙනෙකුට දේව ධර්මානුකූල ඒ වගේම ආත්මිකව ඔබට දෙන්නට යම් උපදෙසක් තිබෙනවද? බොහොම ස්තුතියි බ්‍රදර් රමේෂ්. අපි අවසන් කරීමේදී මම මේකත් කියන්න ඕනේ බොහොම උගත් ලෙස දෙවියන් වහන්සේගේ වචන දිහා බලන අයගේ කමෙන්ට්ස් මම දැක්කා හරිම ප්‍රශංසනීයයි. හැබැයි ආත්මිකයි කියලා කියාගන්න ඇතැම් අය ආත්මයන් වහන්සේ සහ අන්‍ය භාෂාව ආරක්ෂා කරන්න මට කොයි වගේ පහන් ලෙස බැනලා තියෙනවද කියලා දැක්කොත් එහෙම මට හිතාගන්න බෑ එයාට ආත්මයන් වහන්සේ ඉන්නවද කිතුනොද කියලා. පාස්ටර් මම දෙයක් කියන්න ඕනේ එතන මම මේක හංගගෙන හිටියා පාස්ටර් මෙන්ෂන් කරපු නිසා මම දැක්ක කෙනෙක් කියලා තියෙනවා මේ බයිබල් කොලෙජ් එකක හිටියා පාස්ටර් අසංගද කොස්තා ගැන මෙහෙම යම් දෙයක් අදහසක් දක්වලා තුන. මොකද දැන් මේක ගැන මම අදහසක් දැක්විය යුතුයි. මොකද ඔබතුමාව මම කැඳවන්නේ ඔබතුමාව විශ්වාස කරලා අපි මම අනුමත යම් දෙයක් විශ්වාස කරන. එතකොට ඒකට ලොකු ගැටලුවක්. දැන් ප්‍රශ්නේ තමයි දේවගැතුමනි යම් කෙනෙක් කියද්දී ඔබතුමාගේ ආත්මික ගැන කතා කරද්දී මොකද මමත් ඉඳලා තිනවා බයිබල් කොලෙජ් වල මම දන්නවා. ඉතින් එක එක ජාතිය ආත්මික අත්දැකීම් වලින් යන අය ඉඳලා තිනවා. ගෝල්ඩස් ගන්න අය ඉඳලා තිනවා. මගේ ජපන් යාළුවෙක් හිටියා ඇත්තටම මගේ යුනිවර්සිටි එකේ පාස්ටර්. එයාට මං කිව්වා ඔය ආත්මික අත්දැකීම් වලින් රැට ඔය අත්දකින්න වලින් නිදහස් වෙන්න නැත්නම් ඔයා ඉක්මනට විනාශය ලබනවා කියලා. ඔයා මට ඇහුම්කන් දෙන්නතු අවසානයේ දේවගැතුමනි ඔහුට මොනවද උනේ? ඔහු ජපානයට නැවත ගිහිල්ලා ඔහු සිය දිවි නසා ගත්තා මේ ළඟදී. මට ආරංචි වුණා. එතකොට මේ
මේක මෙච්චර බරපතල දෙයක්. ඔබ දේවගේ ඇතිතුමාට පහර ගහන වෙන්න පුළුවන්, මට පහර ගහන වෙන්න වෙන්න පුළුවන්. ඔබ අපිට ඩිෆයින් කරන්න ඕන ඔබ කියන ආත්මික අත්දැකීම මොකක්ද කියලා. ඒක ඔබ කියන්නේ නැතුව මම ඒක ලොකු විහිළුවක් බුද්ධිමත් මිනිස්සෙකුට, තර්කානුකූල මිනිස්සෙකුට. සෝරි දේවගේ ඇතුමනි, ඔබගේ කාලේ ගතතර මේක විහිළුවක්. ඔබ කියද්දි බුද්ධිමත් මිනිස්සෙකුට මේක විහිළුවක්. මොකද ඔබ කියනවා ඔබේ මේ රිලටිව් අයිස් වලින් ඔබ කියනවා බලලා, ඔබ කියනවා මම බයිබල් කොලෙජ් එකේ දේවගේ ඇතුමත් එක්ක හිටියා. නමුත් එදා ඉඳලා මේ ආත්මික අත්දැකීමකට යොමු වෙලා හිටියේ නැහැ. ඔබ කියන ආත්මික අත්දැකීම මොකක්ද? ඒක දන්නේ නැතුව අපිට සාකච්ඡාවකට ලැබෙන්න බෑ. සමා වෙන්න දේවගේ ඇතුමනි, මට ඒක මතක් වුණ නිසා මම මෙතන සඳහන් කරේ සමා වෙන්න. ඔව් රමේෂ් බ්‍රදර්, මම බයිබල් කොලෙජ් එකේ ඉන්න කාලේ කිසිම දවසක කිසිම නරක දෙයකට මට චෝදනා ආවේ නැහැ. එක දෙයක් විතරයි, මම රැඩිකල් කියලා විතරයි ඒ දවසල චෝදනාවක් තිබුණේ, රයිට්? හැබැයි මගේ ආත්මිකත්වයේ ගැඹුර ඔය දන්නේ නැති කෙනෙක් තමයි එහෙම කියන්න ඇත්තේ. යේසුස් වහන්සේත් රැඩිකල් නේ. යෝ මට පේන්න අවශ්‍යතාවක් නෑ. මොකද මම දෙවියන් වහන්සේ තුල ගැලීම ලැබුවේ බලවත් සාක්ෂියක් සහිතව. අදටත් දෙවියන් වහන්සේ පුදුම දේවල් අපේ ජීවිතවල කරනවා. ඊයේ පෙරේද පවා මේ මිනිසෙක් මේ වෙනකොට ඔළුවෙන් පල්ලෙහා පණ නැති කෙනෙක් මම යාඥා කරා සභාව ඈතක ගිහිල්ලා, දැන් ඔහු ප්‍රතිචාර දක්වනවා. තව ටික දවසකින් නැගිටි දෙවියන් වහන්සේ අපේ ජීවිතේ බලවත් දේවල් කරලා තියෙනවා, රයිට්? ඒවා මෙතෙන්දි කියන්න වෙලාව නෙමෙයි. සහ මම ඒවා ගැන බෝස් කරන්නෙත් නෑ. ඔබ දන්නවා මම කවදාවත් මගේ ආත්මික දීමනා ගැන බෝස් කරන මිනිස්සෙක් නෙමෙයි. අපි ඒක එතනින් අතාරෙමු. නමුත් මට කියන්න දෙන්නේ, මේ පුද්ගලයා අපේ අභ්‍යන්තර ජීවිතය දන්නේ නැතුව තමයි බාහිරෙන් බලලා මා කරේ කියන්නේ, රයිට්? ඔබ කිව්වාගේ එයාලා කියන්නේ මොකද්ද ආත්මිකත්වය? නමුත් දැන් කවුරු කෙනෙක්ට ඔබ කිව්වා අවසාන වශයෙන් දෙන්න තියෙන්නේ මොකද්ද? අපිට මට දෙන්න වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපේ අවසාන අධිකාරීත්ව වෙන්න ඕනේ ආත්මික ජීවිතය හසුරවන ගාමක බලවේග ප්ලම් ලයින් එක නැත්තම් මිනුම් දණ්ඩ වෙන්න ඕනේ දේව වචනේ. අපේ අත්දැකීම නෙවෙයි. හුඟක් අයට මේ ආත්මික අත්දැකීම තිබිලා ඔවුන් වෙන තමනුත් දන්නේ නැති භාෂාවකින් ජරබර ගෑවයි කියලා, රයිට්? ඒකෙන් අදහස් කරන්නේ ඒ අත්දැකීම රියල් කියලා. ඒක හොයාගෙන තියෙනවා මේ පෙන්ටිකොස්ටල් අපේ සර්කල් වල. මේක සජෙෂන් එක, පවර් ඔෆ් සජෙෂන් නැත්තම් යෝජනා කිරීම හරහා හුරු කරගත්ත බිහේවිය එකක් කියලා. ඒක මම නෙමෙයි කියන්නේ, මනෝවිද්‍යාඥයෝ ක්‍රිස්තියානි සහ ක්‍රිස්තියානි නොවන. නමුත් අපි එක වෙන දවසකදී සාකච්ඡාව තියමු. නමුත් මම කියන්නේ දැන් අපි කියනනේ ස්කිසොෆ්‍රෙනියා කියලා, අර තමන්ට පේන අය මේ මොනවද කියන්නේ ස්කිසොෆ්‍රෙනියා කියලා කියන්නේ මේ ස්කිසොෆ්‍රෙනියා කියලා කියන්නේ අර මොනවද මේ තමන්ට පේනවා හීන පේනවා හිලුසිනේෂන් හීන පේනවා රූප පේනවා මිනිස්සු පේනවා කතා කරන හඬවල් ඇහෙනවා. ඒක ඔහුට ඇත්ත, ඒක ඔහුට ඇත්ත අත්දැකීමක්. ඒක යථාර්ථයේ රියැලිටි එකක් ඔහුට. හැබැයි ඒක ඇත්ත නෙමෙයි. ඒ වගේ අපිට යේසුස් වහන්සේව දැర్శණේ වුණා වෙන්න පුළුවන්. යේසුස් වහන්සේගේ හඬ ඇහුණා වෙන්න පුළුවන්. රයිට්? අපි මොකක් හරි භාෂාවකින් කතා කරා වෙන්න පුළුවන්. හැබැයි ඒක පාවිච්චි කරන්න බෑ තර්ක හැටියට. මේ අත්දැකීම ලැබපු නිසා මේක බයිබලයේ මේකම තමයි මේ කියන්නේ කියලා යෝජනා කරන්න එක වැරදි, තර්කානුකූල නෑ ඒක. ඒක වැරදි, බයිබලානුකූලවත් වැරදි, රයිට්? ඒක තමයි මම දැක්ක අර ප්‍රසිද්ධ දේව දේශකතුමා පවා කරේ. ඒකමාරක් යා කිව්වා මම මේක කතා කරා, මම කතා කරා, ඒ නිසා මම මේක දන්නවා ඇත්ත කියලා. දැන් මමත් ඔය අත්දැකීම දන්නවා, රයිට්? මොකද මමත් හැදී වැටුනේ හොඳම පෙන්තකොස්ත මහනුවර තිබුණු හොඳම පෙන්තකොස් සභාවේ තමයි මම හැදී වැටුනේ, රයිට්? හැබැයි මම පෙන්තකොස් සහෝදරයන්ට තාමත් ආදරේ, වුන් මගේ සහෝදරයෝ. ඒ අත්දැකීම් මගේ ජීවිතේ තියෙනවා. මම එයාලව කවදාවත් ඒලිනේට් කරලා අයින් කරන්න යන්නේ නැහැ, රයිට්? මොකද එයාලා මගේ සහෝදරයෝ. දැන් මොනවද අපි කරන්න ඕනේ? අපි දන්නවා එලිදරව් 7:90 රයිට්? සියලු ජාතීන් සහ භාෂාන් ගෝත්‍ර උන්වහන්සේගේ සිංහාසනය පිට එකතු වෙනවා කියලා කිව්වම අපි සන්දර්භය බැලුවේ තමයි අන්‍ය භාෂාව කියලා. කියන්නේ දෙවියන් වහන්සේ දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල සියලුම ජාතීන්ව ක්‍රිස්තුස් වහන්සේ තුල කීකරුකමට කැඳවනවා කියනවා සාක්ෂි දැරීම පිණිස උන්වහන්සේ දුන්නා වූ සලකුණක්. අවිශ්වාස කරපු සභාවට සහ අවිශ්වාස කරපු ඉදෙව්වන්ට සලකුණක් හැටියට දුන්නේ මොකද්ද? දැන් ගිහිල්ලා ගිනිමය වූ දිව් වලින්, ඒ කියන්නේ දැන් ඔයා විට්නස් කරන්න සියලු ජාතීන්ට සාක්ෂි දරන්න කියන සලකුණ පිස් තමයි ඒ ඇබිලිටි එක දුන්නේ. ඉගෙනගත්තේ නැති භාෂාවක් හාස්කමකින් දුන්නා කතා කරන්නයි. ඒ වගේම ඒ යම් කිසි කෙනෙක් ඒ භාෂාවෙන් කතා කරොත්, ඔය කියන්නේ අපි හිතමු අපි නොදන්න භාෂාවෙන් කෙනෙක් අපිට කතා කරොත්, ඒ කතා කරපු ඒ වචනේ අර්ථය මේකයි කියලා අර්ථ විවරණය කරලා දෙන්නයි දෙවියන් වහන්සේ දුන්න ශුද්ධාත්මයන් වහන්සේගේ අති බලවත් හැකියාවක්. මේක අපි දැනගන්න ඕනේ.
මේක human languages ඒ කියන්නේ මිනිස්සයා විසින් භාවිතා කරපු භාෂාවල් තමයි. හැබැයි කවුරුවත් මේ කතිකය ඉගෙනගෙන නැහැ. ඒක දෙවියන් වහන්සේ තමයි ability එක ඒ වෙලාවේ දෙන්නේ තමන් ඉස්සරහ ඉන්න විදේශිකයාට කතා කරන්න. Right? ඒ ඔහුගේ භාෂාවෙන් හදිස්සියෙම ඉගෙන ගන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ ඒ වෙලාවේ එයාගේ මොලේ ඒ compartment එක open කරලා දෙනවා. කතා කරන්න පුළුවන් අර උත්පත්ති 10 වෙනි පරිච්ඡේදයේ සියලුම ජාතීන් ඉස්සල එක භාෂාවක් කතා කරා වගේ. එහෙනම් ඒක කොහේ හරි අපේ ඔළුවේ තියෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ mechanism එක. Then පාවතුම මොනවද කියන්නේ? අපිට නොතේරෙන unintelligible gibberish ඒ කියන්නේ ජරබර ගෑවොත් පාවතුමා 1 කොරින්ති 12 13 14 පරිච්ඡේදල කරන්නේ අදාර්යමත් කරලා. ඒක කරන්න එපා කියලා තමයි පාවතුමා කියන්නේ. නැත්තම් රහස් කතා කරන්න කියලාවත් දෙවියන් වහන්සේත් එක්ක නොතේරෙන්න දේවදූත භාෂාවෙන් කතා කරන්න. එතකොට ඔය ආත්මික පුද්ගලයෙක් හැටියට අපි පිළිගන්නවා කියලා පාවතුමා කියලන්නේ. පාවතුමා කියලා තියෙන එක කරන්න එපා. නේද? ඔයා දේවදූත භාෂාවක් නෙමෙයි කතා කරන්නේ. ඒකෙන් කතා කරත් වැඩක් නැහැ. මොකද පරිවර්තනයක් නැත්තම් වැඩක් නැහැ කියලා පාවතුමා කියන්නේ. රයිට්? මගේ නේද? මගේ ආත්මයෙන් මම යාත්‍ය කරත් මගේ මනසෙන් ඒක තේරෙන්නේ නැත්තම් මට ප්‍රයෝජන නැහැ කියලා තමයි පාවතුමා කියන්නේ. එනිසා මයින්ඩ් එක ෆ්‍රී කරලා අර ලෝකේ දැන් වර්තමානයේ භාවිතා කරන භාවනා වගේ කියන්නේ මනස ඉස් කරලා මනසෙන් පාලනයෙන් තොර කරලා දේවල් කරන්න එපා කියන එකයි පාවතුමා මෙතන කියන්නේ. මොකද එහෙම කරේ ග්‍රීක මිස්ට්‍රි රිලිජන් එකේ අය නිසා. ඒ වගේම පාවතුමා කියනවා මේ යම් කිසි කෙනෙක් පාණි භාෂාවෙන් කතා කරා නම් ඔහු පරිවර්තනය කරලා දෙන්නම නේද ඕනේ. එහෙම නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. දැන් අපි හිතමුකෝ මම කියනවා ශාකරබර ශලබර රබස්සම්බාෂා කියලා කියනවා. එතකොට තවත් ස්වභාවයක් කෙනෙක් කියනවා ආ ඕක මම පරිවර්තනය කරනම් ඔය කිව්වේ හෙටහවස වහිනවා කියලා. කොහොමද අපි මේක පරිවර්තනය ඇත්ත කියලා පිළිගන්නේ? අපි දන්නේ නැහැ නේ. එහෙමනම් තව කෙනෙක් කියයි නෑ ඔය කිව්වේ හෙට දෙවියන් වහන්සේ පොළොවට එනවා කියලා. කොහොමද විශ්වාස කරන්නේ? හැබැයි හැබැයි මම කිව්වොත් එහෙම අන්නේ භාෂාවකින් ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේ වෙලාවේ මට දුන්න මනුෂ්‍ය භාෂාවක් මම හිතමුකෝ නෝඩික් ලැන්ග්වේජ් එකක් කියලා මේ ඩෙන්මාර්ක් වල වගේ. මම ඒක කිව්වහම කෙනෙක්වත් ඔය ඩෙන්මාර්ක් කතා කරේ ඔකේ අර්ථ මේකයි කියලා ටක් ගාලා අපිට දැනගන්න පුළුවන් මේක හාස්කමක්, මේක දෙවියන් වහන්සේ විතරයි කරන්න පුළුවන් සහ මේ කිව්ව පණිවිඩය ඇත්තයි කියලා අර්ථ විවරණය කරගන්න පුළුවන් ඩෙන්මාර්ක් ජාතිකයෙකු හරහා. ඔව් තර්කානුකූලව පවර්තන ඒක තමයි පෞතුමා මෙතන කරන්නේ කොරින්ස බහට කරන්න කියලා කියන්නේ. ඒ වගේම පෞතුමා මෙතන කියනවා tongues are not a prayer language based on roman 8:26 එක කොරින් 14:14 අපි කිව්වා මේක යාඥා ලැන්ග්වේජ් එකක් නෙමෙයි tongues කියලා කියන්නේ. ඒ නිසා කවුරු කෙනෙක් කියනවා යක්ෂයාට තේරෙන්න තියෙන්න දෙවියන් වහන්සේත් එක්ක රප් කරන රහස් කතාවක් tongues කියලා නෑ. මං කිව්වා praying in my spirit කියලා මෙතන කියන්නේ අර මනසේ පාලනයක් නැතුව වෙනම අර දෙවි කෙනෙක් එක්ක මිස්ට්‍රි පෞද්ගලික කතාවක් කරන එක. ඒක පෞතුමා කියතන ඒක ප්‍රයෝජනෙකුත් නැහැ ඒක කරන්න. එපා ප්‍රසිද්ධිය කියලා පෞතුමා කියනවා. හැබැයි මං කෝ praying in tongues praying in spirit කියලා කියන්නේ වෙන එකක්. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල මම යාඥා කරනවා නම් ඒ කියන්නේ මගේ මනසත් උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ කරන යාඥාව. අතන මගේ මනසේ මොනවත් වෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඔහේ කටෙන් බ්‍රර් කියලා වචන ටික එනවා මම දන්නේ නැහැ මගේ මනස දන්නේ නැහැ. එතකොට පාවල්තුමා මෙතන කියනනේ මමත් අන් භාෂාවෙන් යාඥා කරනවා කියලා නේද? එතන අර නොතේරන භාෂාවකින් පාවල්තුමා කතා කරනවද කියන එක ගැන අපි දන්නේ නැහැ නේ. Not necessarily Paul says he prays in tongues නේද? පාවල්තුමා කියන්නේ මම මගේ මනසෙන් යාඥා මම කතා කරත් මගේ මනස වැඩ කරන්නේ නැත්තම් නේද? මගේ මනසෙන් ඒක දන්නේ නැත්තම් තේරෙන්නේ නොදැනින්නම් වැඩක් නැහැ නේද? Right? ඔව්. මගේ කල්පනාව ප්‍රයෝජන නැත. එසේ වීනම් කිමෙක්ද ආත්මෙලු ත්‍යාඥා කරමි සී කල්පනාවෙන් ත්‍යාඥා කරමි. ආත්මෙන් ගීතිකා කරමි සී කල්පනාවෙන් ගීතිකා කරමි. නැත්තම් නුඹ ආත්මෙන් స్తుති කරන කල තේරුම් නැති තැනත්තා නුඹ කියන්නේ කිමෙක්ද නොදන්නා බෙමි. නුඹේ స్తుති කිරීමට ආමෙන් නැයි කියන්නේ කොහොමද? රයිට්? නුඹ නම් හොඳ ආකාරයෙන් స్తుති කරේ නේද? එනිසා පෞතුමා කියන්නේ මොකද්ද? මම අන් භාෂාවකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. මගේ මයින්ඩ් එකෙන් ඒක කරේ නැත්තම් වැඩක් නැහැ. සහ මගේ ළඟ ඉන්න පුද්ගලයාට ඒක තේරුම් නැත්තම් ආමෙන් කියන්නේ කොහොමද? එහෙනම් වැඩක් නැහැ කියලා තමයි පෞතුමා කියන්නේ. රයිට්? ඊට අමතරව මම කැමතියි තව පෞතුමාගේ මෙතන දෙන ආඥා ටිකක් ඔබත් එක්ක අවසාන වශයෙන් සාකච්ඡා කරලා මේක අවසන් කරන්නයි තමයි. සභාවේ පෞතුමාගේ ආඥාවට අනුව මේක 14 වෙනි පරිච්ඡේදයේ 26 ඉඳලා පල්ලෙහාට කරගෙන යන්න පුළුවන් මොනවාද? අන්‍ය භාෂාවෙන් නැත්නම් අන් භාෂාවකින් ඒ කියන්නේ දෙවියන් වහන්සේ දුන්න හැකියාවකින් හෝ
දෙවියන් වහන්සේ දුන්න හැකියාවෙන් තමයි හෝ නෙමෙයි දෙවියන් වහන්සේ දුන්න හැකියාවකින් ඉගෙනගත්ත නැති මනුෂ්‍ය භාෂාවක් කෙනෙක් කතා කරා නම් වෙන ජාතින්ගේ භාෂාවක් කතා කරා නම් ඒකට ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ස්වභාවයෙන් තියෙන්නම ඕනේ. හ්ම්. ඒ කියන්නේ අවබෝධ කරගන්න පුළුවන් පැහැදිලි තර්කානුකූල ප්‍රයෝජනවත් පරිවර්තනයක් තියෙන්නම ඕනේ. මේක පෞතුම ඕපන් කරලා තිබුණේ කැනන් එක ඉවරන වෙනකම් මේකට හේතුව දෙවියන් වහන්සේගේ එලිදරව්ව යොහන්තුමාගේ එලිදරව්වෙන් අවසන් වෙච්ච නිසා. ඒ දක්වා මුළු කාලයම දෙවියන් වහන්සේගේ පණිවිඩ ඕනනම් එන්න තිබුණා. අන් භාෂා හරහත්. එතකොට ඒක පරිවර්තනය කරලා අර්ථ විවරණය කරලා සභාවේ භාවිතා කරන්න ඕනේ අනිත්‍යගේ ආත්මික වර්ධනයට. ඒක තමයි පෞතුමාගේ ආඥාව. එහෙම නැතුව ජරබර ගාලා පැයකමාරක් කරන්න බෑ පල්ලියේ. හරි. ඊළඟට මොනවද කියන්නේ මෙතන කියනවා මේක පරිවර්තනය කරලා දෙන්නම ඕනේ නැත්තම් නිශ්ශබ්ද වෙන්න කියලා තමයි පාවතුමා කියන්නේ පල්ලි. ඒ වගේම කියනවා මේ අය දෙන්නේ කො තුන් දෙනෙක් එක්කෙනාට පස්සේ එක්කෙනා තමයි කතා කරන්න ඕනේ. නේද? මේම යමෙක් කන් භාෂාවෙන් කතා කරේ නම් දෙදෙනෙක් හෝ නොහොත් වැඩි වුණොත් තුන් දෙනෙක් පමණක් එක්කෙනෙක් පාසක් කෙනෙක් එසේ කෙරේවා. ඒ කියන්නේ එක්කෙනෙකුට පස්සේ එක්කෙනෙක් ඔක්කොලාම හයියෙන් නේද ගාලා කඩාගත්ත හරක් ටික වගේ එහෙම කරන්න එපා කියන එක තමයි පෞතුමා කියන්නේ. මොකද මේ කොටස තියෙන්නේ මාත්‍රිකාවම ප්‍රසිද්ධ දේව මෙහි ඔබිනාලස තිබිය යුතු බව. පෞතුමා බලවත් තර්කයක් කියන එක තමයි ශුද්ධාත්මයන් වහන්සේ පිළිවෙලේ දෙවියන් වහන්සේ. ඒ නිසා හැම දෙයක්ම පිළිවෙල. අපේ සභාවල ප්‍රද මේවා පිළිවෙලක් වෙනවද නැහනේ නේද? අන්‍ය භාෂාවෙන් හැමෝම හූ තියනවා, කෑ ගහනවා, ඇදගෙන වැටෙනවා, බල්ටි ගහනවා, අස්පයාගේ ආලේපය, හාවගේ ආලේපය, ලෙවියාතන්ගේ ආලේපය, ජෙසබෙල්ගේ ආලේපය එකක විවිධ ආලේප තියෙනවා. මොකද්ද ප්‍රදමේ වෙන්නේ? ඒකට අපි කියනවා කැරිස්මැටික් කේඔස් කියලා. මට දුකයි අපේ කෘතුණු සහෝදරව, අපේම සහෝදරගෙන් දුකයි. ඇයි පාවුල්තුමා මෙතන කියන්නේ පිළිවෙලට සභාවේ සේවය තියාගන්න. ඒකට තමයි මේ දෙන්නේ ලිස්ට් එක. එතකොට එක්කෙනෙක් පාස එක්කෙනෙක් එසේ කෙරේවා, එක්කෙනෙක් තේරුම් කර දේවා. ඒ කියන්නේ පරිවර්තනය කරලා දෙන්නත් ඕනේ ඔය කිව්වේ අර භාෂාවෙන් අහවල් පණිවිඩය කියලා. තේරුම් කර දෙනෙක් කෙනෙක් නැත්නම් ඔහු සභාවේදී නිශ්ශබ්ද වේවා. තමාට දෙවියන් වහන්සේ කතා කරේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් පරිවර්තකයක් නැත්නම් සභාවේ එයා පෞද්ගලිකව ෂේප් එකේ එක කරගන්න. හැබැයි ප්‍රසිද්ධ මෙහෙදී ඔක්කොලාම එකවර කතා කරන්න එපා. ඒ කතා කරන එක්කෙනෙක් පාසා එක්කෙනෙක් විතරක් කතා කරන පරිවර්තකයෙක් ඇතුව. සමාවෙන්න. ඒ කියන්නේ දැන් යම් කෙනෙක්ට දෙවියන් වහන්සේ ජර්මන් ලැන්ග්වේජ් එක දෙනවා කියමු උදාහරණයක් විදිහට. ඒක ඔව් හදිසියෙ හදිසියෙක පාර එනවා, ඒක ඇක්ටිවේට් වෙනවා දෙවියන් වහන්සේගේ දීමනාව සභාව තුල. දැන් ඒක යම් කෙනෙක් පරිවර්තනය කරන්න නැත්නම් ඒ කෙනාට ඒක දෙවියන් වහන්සේත් එක්ක කතා කරන් ඒ භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි පල්තුමා කියන්නේ. තනියම ඒක සභාවේ ප්‍රසිද්ධ රැස් වෙන බාධාවක් නෝවි. වෙනවි. ඕකේ. ඒ කියන්නේ මහා අයියෙන් සභා මැද ශකර බකර ගාලා නැගිටලා කෑ ගහලා අනිත් අය ඩිස්ටර්බ් කරන්න පෞතුමා අවසරයක් දීලා නැහැ. මේක සභාව තේරුම් ගන්න. අනේ පාස්ට අසංගත බහන් බනින්න ගහන්න එන්න එපා. රයිට්. මේ බයිබලයේ කොරන්ති පොතේ ලියලා තියෙන දේ කියවන්න ඉස්සලා. 10-12 සතාවක් මේ පරිච්ඡේද කියවන්න. ඊට පස්සේ මොනවද කියන්නේ? මෙතන කියනවා ටංගස් දීලා තියෙන්නේ නැත්නම් අන්භාෂා දීලා තියෙන්නේ අද අභක්තික සෙනඟට සලකුණක් පිණිස. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉදෙව්වන්න ඊළඟට ක්‍රිස්තියානි සභාවට සහ අභක්තිකයන්ට. ඒ කියන්නේ මොකද්ද? මෙතන කියනවා 14:23 අපි මෙහෙම කියනවා. මොනවද කියන්නේ? 14:23 අපි පොඩ්ඩක් කියමු. එබැවින් මුළු සභාව එකට රැස් වී සියල්ලෝම අන්භාෂාවලින් කතා කරත් නම් නූගත් අයවත් ඉඩියට්ස්ලා නේ, ඉඩියොටස් කියන වචනේ ඉඩියට්ස්ලා නේද, නූගත් අයවත් නොහදාන්නවත් එහි පැමුණොත් ඔවුන් නුඹලාට ඔල්මාදෙයි කියන්නේ නැද්ද? නමුත් සියල්ලෝ ධර්ම වාක්‍ය කියත් නම් නොහදාන්නන් කෙනෙක් හෝ නූගත් කෙනෙක් හෝ පැමිණි කල සියල්ලන් විසින් ඔහුගේ වරදංගවාදී සියල්ලන් විසින් ඔහු විනිශ්චය කරනු ලබන්නේ ඔහුගේ සිතේ රහස් එළිදරව්වන්නේ. මෙසේ ඔහු සැබවින් දෙවියන්හන්සේ නුඹලා අතරේ ප්‍රකාශ කරමින් මුහුණේ වැටි දෙවියන්හන්සේට නමස්කාර කරන්නේ. දැක්කද? ඒ කියන්නේ මොකද්ද මෙතන කියන්නේ? මේක හොඳ චර්ච් ග්‍රෝත් ස්ට්‍රැටජි එකක් නෙමෙයි අන්‍ය භාෂාවෙන් හැමෝම කතා කරන එක. දැන් අද සභාවල තිරනේ සභාව වර්ධනය වෙන්න නම් චර්ච් ග්‍රෝත් උදෙසා අන්‍ය භාෂාවෙන් කතා කරන්න කියලා. පාවුල්තුමා කියන්නේ මේක මෝඩ වැඩක්. උඹලා මෝඩයෝ, ඔල්මාද උඹලට පිස්සු කියලා ඉතයි සභාවේ ඔක්කොම එක වෙලා රැස් වෙලා එකවර කතා කරොත්. ඒක කරන්න එපා කියලා තමයි පාවුල්තුමා කියන්නේ. අනේ මම නැවතත් කියනවා ක්‍රිස්තියානි සභාවට වැඳලා අනේ අන්‍ය භාෂා වලින් පැය එකමාරක් යාඥා කරන්න එපා බරුවට. පාවුල් ඔක්කොලාම එකවර කෑ ගහගෙන. ඇයි ඒ? පාවුල්තුමා කියනවා විදේශිකයෙක් නැත්තම් ඇදහිලි නැති මිනිහෙක් මෝඩෙක් ආවොත් එහෙම ඉතයි
මෝඩෙක් නෙමෙයි නොදන්නා මනුස්සෙක් නූගත් කෙනෙක් හිතේ උඹලට පිස්සු කියලා. රයිට්. හැබැයි මෙතන කියනවා සහෝදර නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙලා නපුරු සම්බන්ධයෙන් බිලින්දෝ වෙලා. බුද්ධියෙන් පුරුෂ වෙලා අන් භාෂාවලුනොත් අන්‍යයන්ගේ තොල්නුනොත් මම මේ සෙනඟට කතා කරන්නෙමි. එසේවත් ඔහු මාගේ වචන නොඅසන්න ඔයයි ස්වාමීන් වහන්සේ කියන සේකයි ව්‍යවස්ථා ලියා තිබේ. මෙසේ අන් භාෂාව නැහි අදහනන්ට නොව නොහදාන්නට ලකුණක් පිණිස වේ. අන්න බලන්න. දැන් එදා යුද්ධෙව්වායටම පාවු දෙවියන් වහන්සේ විදේශිකයන්ගේ භාෂාවලින් කතා කරා ඇදහිල්ලට එන පිණිස නැවතත් දෙවියන් වහන්සේට ඇහුම් කන් දෙන පිණිස. එතන කියන්නේ එහෙනම් නොහා දහන්නන්ට නේද සලකුණක් පිණිස. ඒ කියන්නේ මම අපි අන්‍ය භාෂාවෙන් සභාවේ කතා කරද්දී රයිට් වෙන ජාතිකයෙක් එතන හිටියොත් ඒ ජාතිකයාට තේරුණොත් අන්න හරි. රයිට්. එහෙම තේරෙන්නේ නැත්තම් තේරුම් කරලා දීමේ අවස්ථාවකුත් නැත්තම් සභාවක කතා කරන්න ඕනකමකුත් නැත්තම් මේක කරන්න එපා. ඊට වඩා ධර්ම වාක්‍ය පවසන්න කියලා තමයි තියන්නේ ඇයි ඒ? එතකොට මිනිස්සෙගේ හදවතේ තියෙන වැරදි එළිදා වෙලා අනේ මේ මිනිස්සු දේශනා කරනවා මට ඒ වැරද්ද තියෙනවනේ මාතුලත් කියලා දන ගහලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරයි. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අපි මෝඩයෝ කියලා කියයි. ඉතින් ඒක නේද පෙන්තකොස් සභාවට අද හොඳටම නේද කැරිස්මැටික් සභාවට අද මිනිස්සු කියන්නේ මේ ඔයාලා පෙන්තකොස්තකාරයද හලලුයාකාරයද බයිබලයේ උස්සන් යනද බයිබලයේද කියලා අපිට විහිළු කරන්නේ. අනේ රිදෙනවනේ බ්‍රද අපිට එහෙම කියද්දි බුද්ධිමත් මිනිස්සු ඇයි මේක වැරදි චර්ච් ස්ට්‍රැටජි එකක්. කවුරු හරි උගන්ලා තිනවා අපිට පැයකමාරක් අන්නේ අසවෙන් කතා කරන ආත්මික වර්ධනයේයි සභා වර්ධනයේ වෙයි කියලා. එහෙම එකක් පාවුතුමා කියනවා වෙන්නේ නැහැ. It's not a good business. ඊළඟට තව දෙයක් තමයි 32 කියන පද ධර්ම වාක්‍ය කියන්නේ ආත්ම ධර්ම වාක්‍ය කියන්නේ යටත්ව තිබේ නේද? එතකොට ඒ කියන්නේ මොකද? මෙතන ධර්ම වාක්‍ය විතරක් නෙමෙයි ප්‍රපේත වාක්‍යත් අපි ඉන්ක්ලූඩ් කරගන්න. ඒ කියන්නේ අපේ ආත්මයේ පාලනයෙන් තොරව අපිට කිසි දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ non stop preach කරගෙන යන්නත් බෑ. non stop අන්‍ය භාෂාව කියාගෙන යන්නත් බෑ. රයිට්. ඒක ඇවිල්ලා මෙතන පවතුමා කියන්නේ අපේ ස්පිරිට් එක කන්ට්‍රෝල් කරන්නේ අපි. අපේ තුල. ඒ කියන්නේ අපේ ආත්මය අපි පාලනය කරගන්න. බයිබල් කොලෙජ් එකේ මට මතකයි අපේ ඉයර් එකේ දන්නවා අර චැපල් එකේ LBC එකේ චැපල් එකේ උඩ අන්කල් ජේම්ස් ගේ සොහන ළඟ යාඥා කරන්න ගිහිල්ලා අර ෆාස්ටිං ඇන් ප්‍රයාස සතියේ එක ළමෙක් අන්‍ය භාෂාවෙන් යාඥා කරලා මොකක් හරි එයාට non stop අන්‍ය භාෂාවක් ආවා. ඒ කියන්නේ පැය 24ක් එක දිගට දන්නවා මේක මගේ ඉයර් එකේ මං කියතා 2000 විතර non stop එයා අන්‍ය භාෂාව කතා කරා. අන්තිමට එයා නිදාගන්නෙත් නෑ කතා කරනවා. කතා කරලා නතර කරගන්න බෑ. අන්තිමට අපි අරන් ගියාම වෛද්‍යවරයෙක් ළඟ නෝර ස්පිරිතාල්. ඊට පස්සේ එයාට දුන්නා පැය 40ක් නිදාගන්න ඉන්ජෙක්ෂන් එකක්. ඒ පැය 40ක් නිදාගෙන නැගිටිට පස්සේ නම අහපුවම අන්‍ය භාෂාවෙන් උත්තර දෙනවා. නම අන්‍ය භාෂාවෙන් කියනවා. රයිට්. මං දන්නේ නෑ මොකද්ද කියලා. ඊට පස්සේ අන්තිමට සතියක් නිදි කරවලා නිමාඩු යවලා ගෙදර යවලා තමයි ආව ආයේ සිහිය ගත්තේ. රයිට්. තොර මේක ආත්මිකත්වයේද නැහැ. රයිට්. මෙතන කියනවා 40 වෙනි පදේ කියනවා නමුත් සියල්ල ඔබිනා ලෙසද පිළිවෙලින්ද කරනු ලැබේවා. මොකද්ද පෞතුමා කියන්නේ? අනේ සභාවක පිළිවෙල තියෙන්න ඕනේ. ඔබිනාකම තියෙන්න ඕනේ. ලස්සන තියෙන්න ඕනේ. රයිට්. අර නිකන් නේද අපේ සභාවකට ආපුහම හරක් බූරුව කුකුල්ලෝ කෑ ගහනවා වගේ හඬ නගන්න නැතුව අර මං දැක්ක හයිඩි බේක කියලා දේශිකාවක් කියන පුළුවන් නම් හොයලා දාන්න මල්ලි වීඩියෝස් ටිකක් ඔයකේ රයිට් කුකුලෙක් වගේ අස්පෙක් වගේ කියලා වස්ත්‍රගෙන සභාවේ ස්ටේජ් එක උඩ ගවුම් උඩ දාගෙන බොහොම අශීලාචාර ලෙස වැටිලා ආත්මිකයි කියලා කියනවා. Shaba, 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 shaba. කියලා කියනවා. ඊළඟ මම දැක්ක අර ඉන්දියාවේ තියෙන කුණ්ඩලිනි ස්පිරිට් එක සභාවට ඇවිල්ලා නේද අර ගින්දර වගේ මෙහෙම වෙනවා අන්කන්ට්‍රෝලබල් ජර්කින් කියලා අපි කියනවා. කියන්නේ නතර වෙන්නේ නැතුව මෙහෙම කන්ට්‍රෝල් කරගන්න බැරුව හයියෙන් ගැහෙනවා. So this is manna falling in the meetings. And this guy is having a kundalini awakening in the Christian church. In the 90s, this bizarre new movement with drunkenness and animal noises, falling down, jerking, and all of this spread around the world. Right? Mehema gahenawa. Bima vetila hu tiyenawa. Gindara wage mehema.
ආත්මයන් වහන්සේ කවදාවත් එහෙම කරා කියලා බයිබලේ උදාහරණයක් නැහැ. ආත්මයන් වහන්සේ තුල පාවුල් තුමා සහ යොහන් තුමා මුණින් වැටුණා. පස්සට වැටුනේත් නැහැ. පස්සට වැටුනේ යේසුස් වහන්සේව ආරක්ෂා කරන්න හිටපු උන්වහන්සේගේ සොහන ආරක්ෂා කරන්න හිටපු සොල්දාදුව පස්සට වැටුනේ. ඒත් බයට දෙවියන් වහන්සේගේ විනිශ්චය හැටියට වැටුනේ. රයිට්? බුද්ධවන්තයෙක් වැටෙන්නේ මුණින් උන්වහන්සේ ඉදිරියේ. රයිට්? වැටෙන්නේ කොහමද? ගෞරවයෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දරා ගන්න බැරුව වැටුණත් වැටෙන්නේ මුණින්. හැබැයි එතෙන්දි සුද්ධාත්මයන් වහන්සේ මොනවද කරන්නේ? ශක්තිදිය නැගිටලා යාලව පිළිවෙලක් කරනවා. රයිට්? නමුත් මේ කැරිස්මේනියක් කියලා මම කියන්න කැමති එක මම අවඥාවෙන් නෙමෙයි කියන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. ඉතින් මේක කරන්න එපා. පෞතුමා මෙහෙම දෙකුත් කියනේ තමයි අන්‍ය භාෂාවෙන් කතා කරන එක නතර කරන්න එපා, කාටවත් අදාරිමත් කරන්න එපා කියලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ඔහුට ලැබුණ නැති, ඔහු දන්නේ නැති, ඔහු ඉගෙන ගත්තේ නැති නමුත් වෙන ජාතියකගේ මිනිසෙකුගේ පොළවේ භාෂාවකින් කතා කරනවා නම් ඒක තර්කානුකූල වශයෙන් පිළිගන්න පුළුවන් භාෂාවක් නම්, මිනිස් භාෂාවක් නම්. හැබැයි ඔහු ඒක ඉගෙනගෙන නැහැ. නමුත් ආත්මයන් වහන්සේගේ බලපෑමෙන් චතුර ලෙස කතා කරනවා නම් ඒක පරිවර්තනය කරලා ඇත්තටම ඒකේ අර්ථය විවරණය කරගන්නත් පුළුවන් නම් එහෙම කතා කිරීම නතර කරන්න එපා කියලා පෞතුමා කියලා තිනවා. අපි එතනත් විවෘත වෙන්න ඕනේ. නමුත් නොදන්න, නොතේරෙන, කාටවත් ප්‍රයෝජනයක් නැති ජිබරිෂ්, අර්ථයක් නැති භාෂා ලක්ෂණ නැති, රයිට්, නිකන් අර ඔල් මොරොන්දම් වෙච්ච භාෂාවකින් කතා කරලා ඒක දේවදූත භාෂාවක් කියීමට හෝ ඒක ආත්මයන් වහන්සේගේ තුල යාඥා කිරීමක් කියලා හෝ ඒක දෙවියන් වහන්සේලා තමත් අතර ප්‍රයර් ලැන්ග්වේජ්යක් හෝ කියලා කියන්න බයිබලයේ කිසිම තැනක සාධක නැති බව කියමින් සම්පූර්ණ යටත් කර නැතුව කාගෑර හිතරි දුනා නම් සභාපාලකවරයෙක්ගේ හෝ මගේ සහෝදරයෙක්ගේ හිතරි දුනා නම් සමාවත් ඒ හිතරි දීම නිසා වුණා නම් ඒකට සමහව භජනය කරමින් වැදගත් ලෙස මම කියනවා අපි කාටවත් එරෙහි වෙලා නැහැ, කාත් එක්කවත් තරහක් නැහැ. නමුත් බයිබලයේ තමයි අපේ එකම මිනුම් දණ්ඩ. අපි ඒකට යටත් ඒකේ උපරිම බයිබලානුකූල හර්මනියුටික්ස් නැත්තම් බයිබල් විවරණ නීති වලට එකඟව උපරිම හොඳින් අධ්‍යයනය කළ පුළුවන් උපරිම හොඳින් බයිබලයේ අර්ථ වෙනට ළඟම අදහස ලබාගෙන ඒක අපේ ජීවිතේ දාගෙන අපි කොච්චර අකමැති වුණත් අපේ අත්දැකීම මොක වුණත් ඒක වෙනස් කරගෙන බයිබලයට පරමාධිකාරීත්වයේ තැන දීලා ඒකට මාව වෙනස් කරන්න ඉඩ දීම තමයි මම හිතන්නේ මගේ සහ ඔබගේ උත්සාහය වන්නේ. ඒක තමයි අපි හැමෝගේම උත්සාහ විය යුතු වන්නේ. බොහොම ස්තුතියි දේවගැතුමනිය. මම හිතනවා අද දවසේ ඉතාමත් වැදගත් සාකච්ඡාවකට අපි යමු වුණා. මම පෞද්ගලිකව බොහෝ දේ ඉගෙන ගත්ත අතරම දේවගැතුමනි මම දන්නවා ඔබ බොහෝ කාලයක් ගත කරලා ඔබ කාරණාවන් හොයලා රිසර්ච් කරලා මේවා අපි වෙතට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔබ පැහැදිලිව ප්‍රායෝගිකව දේව ධර්මානුකූලව ඔබ මේක කියලා දුන්නා. ඉතින් විශේෂයෙන් ඔබ හොඳ ෆේඩ් අවුට් එකක් නැත්තම් හොඳ අවසානයක් දුන්නා. මේක අපි කාටවත් එරෙහිවවත් නැත්තම් කරන දෙයක් නෙවෙයි, අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ කා සමගවත්. නමුත් මේක දෙවියන් වහන්සේගේ සභාවට තියෙන ආදරය නිසා, මේ වර්තමානය අපි අර කිව්වා වගේ දකින කේඔටික් ස්වභාවය නිසා මිනිස්සු අසරණ වීමේ අවසානෙකුත් නැහැ, මිනිස්සු අන්ධ වීමේ අවසානෙකුත් නැහැ, මිනිස්සු මුලා වීමේ අවසානෙකුත් නැහැ. ඒ නිසා දේවගැතුමාට වගේම මටත් තියෙන හිතේ රුදාවක් නැත්තම් අමාරුවක් තමයි මේ සභාව ඇස් අරින්නට ඕන, මේ සභාව දකින්න ඕන කියලා. ඒකේ යම් අහිංසක උත්සාහයක් තමයි මමත් දේවගැතුමත් ඇත්තටම මේකේ මගේ කිසිම ලොකු මේකක් නැහැ. එතුමා තමයි මේකට බොහෝ කොට දේව කරුණාව තුළ මේකට කන්ට්‍රිබියුට් කළේ. ඉතින් මං හිතන ඔබගේ බොහෝ ප්‍රශ්නවලට අද පිළිතුරු ලැබෙන්නට ඇති. විශේෂයෙන් ඔබ තීරුම් ගන්නට ඕන දේ තමයි මෙවැනි බුද්ධිමය සාකච්ඡාවන් ඔබේ ඇස් විවර කරනවා. ඇස් විවර කරන වෙලාවේදී සමහර විට මම හිතියා වගේම ඔබට හිතරෙ දෙන්නට පුළුවන්, ඔබ අකමැති දේ ඔබට හෙනව වෙන්නට පුළුවන්. නමුත් ඔබ බුද්ධිමත්ව ඔබේ ඇස් ඇරලා දේව වචනය තුළින් අපේ පරම අපේ සත්‍ය තුළින් ඔබ මේක දිහා බලලා ඔබ තීරණය කරන්න අවසානයේ අපි කළා වූ මේ සාකච්ඡාව දේව ධර්මයට අනුකූලද ඒක ඔබට අයිති. මේ මෙච්චර දුරට අපි කතා කරලා ඉතුරු ටික ඔබට බාර දෙනවා. අපි ආඥා කරනවා දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන සේක්වා කියලා, ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ ඔබේ හදවතට කතා කරන සේක්වා කියලා. නැවතත් අසංගද කොස්ත දේවගැතුමනි ඔබට බොහොම ස්තුතියි ඔබේ කාලය නිසා. ස්තුතියි. අපි නැවත මේක
සදාකාලයෙන් ඔබට බායි කියනවා නෙවෙයි, අපි නැවත හම්බෙන්න යනවා ඔබේ කාලය නිසා සුති. ඉතින් මෙතෙක් වෙලා අපිව අසාගෙන හිටියව බලාගෙන හිටියව ඔබට බොහොම ස්තුති. ඔබේ අදහස් ඔබ පහලින් කමෙන්ට් කරන්න, මේ වීඩියෝ එක යම් කෙනෙකුට මේ ආශිර්වාදයක් වේවි කියලා ඔබ හිතනවා නම් ඔබ ෂෙයා කරන්න. ඒ වගේම අප සමග රැඳී සිටින්න නැවත ඔබ හමු වන තුරු ඔබට ජේසු පිටයි. අදෝනොලා ආශිර් මලා විතරෙන් කොලිය තිර නිවරා විත්නාසා בחת סוכל אזי מלך, אזי מלך שמו נקרא.